Yes. And then we can use that for the moon. And then we can say, කියන එක තමයි කොහොමද තේරුම් ගන්න තියෙන්නේ
කායික වස්තනාවට දැක ගැනීම වලදී කොහොමද සීල ශික්ෂාවට දැක ගැනීම වෙන්නේ කියන එක තමන්ට දැනෙත මොනවද හේතුම සම්මතයන් සුතුමේ ඥාන වශයෙන් ඉතිරි ලබන ඉතිරි කුවන් මම කරන්නේ නැත්නම් කාලය විශ්වවිද්‍යාලයේ ප්‍රාමාණ්‍ය වතුල පුළුවන් අදහස් කරගෙන යනවා. කෙලස්තාවක් වැරැද්ද දැන් කායික වසනාව කියන එක තමයි මම ඉතින් දීලා පැහැදිලි අවුලෙන්නේ නැහැ.
එනිසා උඹ තේරුණා නම් කාය වසනා කියන්නේ ත්‍රිවිධ කොට වෙලා නෙමෙයි කාය වසනාවේ එකක් කියන්නේ කතාව. සාමාන්‍ය ජීවුම් කිනුතුමින් අතයිනෙන්නේ සාමාන්‍ය සිදුනන්නේ අල්ලාගෙන. එකක් හරි ඔතන කොහොමද තල්ලෙන්නවා එමත් තයි. සම්බන් දේහා වලට ආපු දිනේ මේ කියන බල දේහා ගන්න අල්ලගන්නේ ධර්ම දේහා ගන්න අතයි. ධර්ම කායයට ගන්න ඕන ධර්ම දා අල්ලගන්නේ ධර්ම කායේ එනකොට දැනගන්න ඉතරයි. ධර්මතාවය අවබෝධ කරගන්න ඕන ධර්මතාවය අවබෝධ කරගන්න ඉතිදී බලන්නේ තමයි මේ කාණිපස්සාවුරේ කියන්නේ. ඔන්න මේ දුව. දැනයන්ට පටන් ගන්න ඉඳින් ඉව ගන්න අවදි නිසා ඒ අතරේ 100 අතර කියේ. අල්ලගන්න කිව්වොත් අල්ලදී කරක් කරන්න ඕනේ. දැන් එකකට අල්ලගන්නේ මේවා ඒ විලාවට පාස් කියන්න තමයි තියෙන්නේ. ඉතින් එකකට අල්ලගන්නවා බයදුම වල යන්නේ කාණිපස්සාවුරේ ඔරුගේ දීපතින කාණිපස්සාවට නෙමෙයි. උන්දලා ෆුල් ගැටක් අපි බලමු දැන් මනෝ විතරක් කොහොමද ඉන්නේ. මනෝතෝර දෙලස්ථාන වැරැද්දෝ කියලා ඊළඟට එන තව එකක් බුදුහාමී බලනවා. ඒ පළවෙනි. ඒ පළවෙනි එක දෙවියන් කියන බුදුහාමී බාර දෙනවා. මොකද්ද? සීයේ යුතුය කියන්නේ. දැන් දෙලස්ථාන වැරැද්දෝ කියන එක අපි විවාගෙන ප්‍රමාණවත් තරම මං විතර කරගත්තා. දැන් මත්තමකට දෙලස්ථාන වැරැද්දෝ කියලා කියන්නේ කෙලෙස් කියන මොනවද කියලා වෙන් කරගත්තා. කැලේ තවන් කොහොමද කියන අපි ආයෙත් කරගත්තා. ඒක කැලේ තවන් තමයි කිව්වේ බුදුහාමුදුරුවෝ ජීවිත දෙන්නා වාර්ධ්‍ය සතර සම්මා ප්‍රධාන වීර්ය. වීර්යෙන් යුතුව ඒක තියෙනවා අපි මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල නම පොළක. වීර්ය තමයි වැඩිපුරම මේ සත්‍යයේ තියෙන්නේ. නම පොළක වීර්ය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරා. එන්නේ නම පොළක් දෙන්නා වල තමයි මේ සතර අටපත්තාවේ උදින කියලා දෙන්නේ කාණිපස්සනා ප්‍රමන නෙමෙයි අනුපස්සනා හතරම උදින්නේ කියන්නේ. තොර ඊළඟට දෙවියන්ට ඉන්න අතරෙම සීය. සීය කියන එක මේ අපේ සතර අටපත්තානේ තුල එන්නකන් පත්ති බෝධිපාක්ෂිය ගන්න තුල අටපොළේ ඉන්නේ. ඉගෙනගන්නේ වීර්ය දෙවියන්ට ඉන්නේ සීය. සතුට. අටපොළේ ඉන්නවා අපි බලන්නේ නම් ඒකට දැන් ගැඹුරේ තවත් අනිමාත්‍යතාව පිළිබඳ මේක ගුණගත කරගන්නවා. ඊයේ මාත්‍යතාවන් කරා ඥානතර ගණන් ගහගහදරට මේ විදිහට කායික වස්නාවට දැක ගැනීමට වෙන ගැනීම සීල ශික්ෂාවට අනුගත වීම කියන තමයි කිව්වේ. අපි ඒකම තාගිය සංසෝධනයක ඉතිරිම එහා ගියලා කායික වස්නාවට දැක ගැනීමට වෙන ගැනීම සීල ශික්ෂාවට අනුගත වීමයි ඒ හරහා සමාධි ශික්ෂාවට අනුගත වීමයි කියන කූවේ. සීල ශික්ෂාව හරහා සමාධි ශික්ෂාවට අනුගත වීමයි කියන කූවේ. අපිට මේ බුදුහාමුදුරේ දේශනා කරලා තිබෙනවා සතර අතිපත්තානේ ආරාම ධර්මයේ තරගින් ගුවන් වලට මතක. ඒකට අපි ගන්නේ දැන් මෙතන තිබෙනවා දෙවනි කාරණය. දෙවනි කාරණය තමයි සීයේ යුතුය කියන්නේ. මොකද්ද සීයේ යුතුය කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ. උන්වක තමයි නාතරක් මේ භාවනා ලෝකේ පටවෙන්නේ නිසා. සතර අතිපත්තානේ හරහා කියාගෙන යනවාද සීය හදාගෙන සතර අතිපත්තානේ වර්ණන දිනේ කියලා තමයි ගන්නේ. ඒක නතර කරපොලොත් උත්තර දෙන්න ඕනේ. සතර අතිවක්කාන්නේ කුලින් 100 හැදෙනවද? 100 හතර හතර අතිවක්කාන්නේ හැදෙනවද? හැදෙන්නේ. හා? 100 හදාගෙන සතර අතිවක්කාන්නේ හදන්නේ. එහෙමද කළා තියෙන්නේ? එහෙමද කළා තියෙන්නේ විදි ජීවය කළා තියෙන්නේ. දැන් නිල පියාදාගේ හතරවක් වටානේ හදනවා නම් මේ ආනාපානයේ කෙරෙහි ආස්වාද පාස්වාදයක් බදාගෙන ගිහිල්ලා 100 හදලා දිනවද නැත්නම් හතරවක් වටානේ හරහා 100 හදන්න උත්සාහ කරලා තියෙනවා. හතරවක් වටානේ වැඩනකොට 100 වැඩිනවා. ඒකම උත්සාහ කරලා තියෙනවා. එහෙමයි තියෙන්නේ. හොඳ ඔය පැටලාවේ තමයි ඊපස්සේ ඉඳලා ඔක තමයි දැන් ගැටෙන්න දෙන්නේ. භාවනා කරන වාග්ගීද වාග්ගීයන් පස්සේ මේ භාවනා කිරීමේ අරමුණ දැනෙන්නේ නැහැ මොකක්ද? භාවනාවේ අරමුණ විදිහට මොකක්ද කියලා දැනගත්තම ඔය ගැටුමක් වෙන්නේ නැහැ. භාවනාවේ අරමුණ මොකක්ද කියලා දැනගන්නා භාවනා කරනකොට මොකකටද මත නියුන පාරුවේ කියලා දැනගන්නේ. භාවනා කරන වෙලාවේදී මොකකටද මත නියුන පාරුවේ භාවනා නිදෙක මුල් ලෝකයේ රූපයක් කියලා මුක්ක් හෝ දකින්න වෙලාවේදී රූපයක් කියලා මට දැනෙන වෙලාවේදී රූපයක් විඳින වෙලාවේදී මොන ස්වභාවයකටද මාව පත් වෙන්නේ
මේ පත් වෙනා එකම ස්වභාවය තමයි බුදු දහම් වාසියේ සැලින් කරන විවිධ නම් වලින් විවිධ ආකාරයකට දේශනා කරනවා. මොන රූපයක් මගේ ඉස්සරහට ආවත් මොන රූපයක් මොන විදිහේද මම අත්විඳිනා වූ සත්‍ය මොකද්ද? මොකද රූපයේ ඉස්සරහට එන්නේ සංඥාව. රූපයේ ඉස්සරහට එන්නේ කෙලෙස්. නොර ඔන්නයේ කෙලෙස්ය නැවත ආකාරයෙන් බුදු දහම් වාසියේ වර්ගීකරණය කරනවා. භාවනා කරන යෝගීක යෝගීවාදක යෝගීතරය යෝගාවිතරය වෙන්නේ කොහොමද කරන්නේ? යෝගාවිතරය වෙනකොට කෙලෙස් කියන වචනේ පැත්තේ කියලා බුදුහාමි දෙන්න වෙනත් වචනයක් දෙනවා. මොකක්ද ඒ වචනය? මොකද? සීය. කෙලෙස් වල සීය කියන්නේ කියනවා. අරමුණ. හා? පරිච්ඡය නිවරණය. යෝගාවිතරයේ බුදුහාමියෝ හඳුනවන්නේ පරිත්‍ය නිවරණ. අන්න එහෙමනම් මම භාවනා කරනවා කියලා කියන්නේ භාවනාවේදී මට අත්දැකීම ලැබෙනා වූ එකම දේ මොකද? මෙන්න මේ පරිත්‍ය නිවරණ. මම කාමච්ඡන්දයකට යනවද? ව්‍යාපාදයකට යනවද? තීන විද්‍යාවේ ඉන්නවද? අතීතයට යනවද? අනාගතයට යනවද? එහෙම නැත්නම් සැකයේ ඉන්නවා. ඔය පහ තමයි භාවනාවේදී දැන් ආස්වාදය ආවයි කියලා කොහොමද කටයුතු කරන්නේ කියලා බලන්න. කායයන් පස්නාව විදිහට ආස්වාද පාස්වාද කමුඩාන කරගෙන කර්මස්ථානයේ තියාගෙන භාවනා කරන යෝගියාට ආස්වාදයේ ප්‍රකට වෙනකොට මොකද වෙන්නේ? ආස්වාදයේ පිළිබඳ කනස්සෙන්නේ ඉච්චනාර ආස්වාදයේ ප්‍රකට වෙනකොට කාමච්ඡන්දයක් ඇති වෙනවා. කාමච්ඡන්දයක් ඇති වුණා කියලා කියන්නේ අනිත් සියලු අරමුණු වලට ව්‍යාපාදයක් ඇති වුණා. ඒක සාමච්ඡන්දයක් ඇති වුණා නම් ව්‍යාපාදයක් ඇති වුණා නම් ඒකට හේතුනේ මොකක්ද? මේ පිළිබඳව තමාගේ නොදැනුවත් තමයි. ඒක තමයි කිව්වේ කියන විදිහේ කියලා. මොහොය කියලා කිව්වොත්. අන්න ඔය තුන ඇති වෙනවා නම් එහෙනම් සෑම චිත්තක්ෂණයකම මට මොකක් හෝ අරමුණක් එනවා කියලා කියන්නේ මම ඉන්නේ කොහෙද? පංච නීවරණ වලින් තුනක් ගන්න ඕනේ. පංච නීවරණ වලින් තුනක් කුලයි මොනි. එහෙනම් දෙවෙනි වට අදිත්‍ය අතීතය අනාගතය. එහෙනම් ඔය මොහොතේ ඔය වැඩේ වෙලා තියෙන්නේ මොකක් වෙච්ච නිසාද? මම වර්තමාන මොහොතේ ඉඳගෙන ඔය වැඩේ වෙනවද නැත්නම් මම ඔය වැඩේ ඔය විදිහට වුණා නම් මම දැන් ඉන්නේ කොහෙද? ඔයද මම ඉන්නේ අතීතේ. එහෙනම් අන්න කුක්කුච්චය. එහෙනම් ඒ ආරම මම දැන් මොකද කරන්නේ? සැලසුම් සකස් කරගන්න. එහෙනම් මගේ ධර්මයේ කොහෙ සැලසුම් දෙන්නේ? අනාගතේ. අන්න මම ඉන්නේ අතීත අනාගතේ. දැන් එහෙනම් මේ මාර්ගය තුල මට නිවනක් ලැබෙයි කියලා මගේ සැකේ අයිමලා තියෙනවා. නෑ මම ඉන්නේ සැකේ තුල. මොකද මගේ දැන් අර උදේ ආරම්භ වෙන උනතුනේ මට දැන් ඉන්නේ නැහැ. වැඩි ආරමුණ වෙනවා, සද්ද ඇහෙනවා වැඩි, ප්‍රතිමු වැඩි, අරක වැඩි, මේක වැඩි. මොකද වෙලා තියෙන්නේ? භාවනා කරපු නිසා දැන් ඔන්න ඒවා වැඩි වෙනවා. භාවනා නොකරු නිසා කාගෙන් තමයි දන්නේ නැන්නේ. දැන් භාවනා කරපු නිසා කවදාවත් මොකද වෙලා තියෙන්නේ? මේක දන්නවා. දන්නේ නැහැ කියන වැඩි වෙනවා. මෙතෙක් අතු වුණේ නැහැ මට දැනෙන්නේ. දැන් ඔන්න කෙලස් තියෙනවා කියලා දැන් භාවනාවට විද්‍යාඥයන්ට බයි පොරනවා. මෙතෙක් අතු බලපු නැති නිසා දුක් ඇති වෙන්නේ නැහැ. නොබලපු නිසා දැක්කේ නැහැ. දැන් බලනකොට ඔන්න පේන්නේ මොනවද? එහෙනම් මේ පරිදි වගේ තමයි තමන්ට පේන්නේ. එහෙනම් මේ පරිමේ පහලියක් කරන විදිහට හයක් තියෙන්නේ. උද්දත්ත කුච්ච දෙක බුදුහාම දෙක එකතු කළ ධර්මයක. ඔන්න හය තුල තමයි නම් මේ භාවනා ආයෝග්‍ය මුල් අවස්ථාවේදී ඉන්නේ. එහෙනම් ඔන්න ඔය හය තුල තමන් ඉන්නාද කියලා දැරි ඉන්නවද? මොකද්ද කොහොමද මෙතන වෙන්නේ කියලා දැනගන්න කියන එකයි බුදුහාමුදුරු දෙවියන් කියන්නේ. පළවෙනි එකේ කියනවා කෙලස්සන් වැරැද්දුව. එහෙනම් උඹ ඉන්නේ මෙන්න මේ වගේ තැනක කියලා මම දේශනා කරනවා කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. එහෙනම් ඒක නතර කිරීම සඳහා දැන් කියනවා නම් මොකද කරන්න ඕන? සතියෙන් ඒක නතර කිරීම සඳහා සතියෙන්. එහෙනම් කායානුපස්සනාව පටන් ගන්නකොට සතිය තියෙනවද? කායානුපස්සනාව ඉවර වෙන්නේ සතිය හදලා. කායානුපස්සනාව පටන් ගන්නකොට එහෙනම් සතියේ ඉන්න සියෙන් ඉන්න මම සැලසුම් කරන්න ඕනේ. එහෙනම් ඒකත් මගේ සතර සම්‍යක් ප්‍රදාන වීදි ආරාමයේ කෙරෙන්නේ.
එහෙනම් මගේ වීර්යය තියෙනවා එතන. එහෙනම් මම වීර්ය කරන්නේ කෙලෙස් තවන්න නෙමෙයි නම් කෙලෙස් තවන්න නිසා වීර්ය කරන්නේ කොහොමද? කෙලෙස් කැවීම පිණිස කෙලෙස් හට ගන්නවාද නැද්ද කියන එක දැන ගැනීමටයි මුලින්ම මගේ අවධානය යොමු වෙන්නේ. අන්න ඒක තමයි කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නූපන් අකුසල් ඇති නොකර ගැති. නූපන් අකුසල් ඇති නොකර ගන්න නම් ඇතිවන්නා වූ අරමුණ අකුසලයක්ද නැද්ද කියලා දැනගන්න. අකුසලයක්ද නැද්ද කියලා දැනගන්න මොකද කරන්න ඕන? හට ගන්නා වූ අරමුණ ගැන දැනගෙන ඉන්න. අන්න ඒකටයි සීය කියලා කියන්නේ. මොක තමයි ගැමුණ පැටලවද? ඒක අරමුණක් එනවයි කියලා කියන්නේ සීයෙන් කියන්නේ එකයි මේ පිළිතුරු කියන්නේ. එහෙනම් අරමුණක් ආවයි කියලා කියනකොට සීයෙන් කියන්නේ නෙමෙයි සීය පිළිතුරන්න මට උදව්වක් කරගන්න එකයි අරමුණක් තවයි කියන්නේ. එහෙනම් අරමුණ එනකන් මම දන්නේ නැහැ අරමුණ එනවා. එහෙනම් අරමුණක් ආපු වෙලාවේදී මම දැනගන්නවා අරමුණක් ආවම එයි දැනගන්නේ ඒක ඉන්නේ කියලා බලාපොරොත්තු වෙයි මම හිතපුනි. මෙතෙක් කල මට එහෙම බණ ඇහෙලා තිබුණේ නැති නිසා මෙතෙක් කල මම දැනෙන්නේ නැහැ මේම අරමුණ වෙනවා කියලා. මම හිතන්නේ ටීවී එක ඉස්සලා වාඩි වෙලා ඉන්නකොට මට මේ ටීවී එකේ තිබෙන සියලු රූප ටික පේනවා. ඒක යනවා වූ සියලු ශබ්ද ටික ඇහෙනවා. නමුත් දැන් මේ වාඩිලා ඇස් දෙක වාගෙන මේ තිබෙනා වූ තමන්ගේ ලොකු හෝ වේවා පොඩි වේවා ඥාතිනි ටික දාලා කුඩා වූ වේවා ලොකු හෝ වේවා දේපල ටික දාලා ඇවිල්ලා මේ තනියලා වාඩිලා ඉන්නකොට තමයි මෙන්න හොල්මන් දිගට හදන්නේ. අන්න හොල්මන් මොනවද ඉන්නේ කියලා බලාගන්න කියන එකයි පළවෙනි බුදුබණ. අන්න එහෙම බලාගෙන ඉන්න කෙනාට දැන් ප්‍රමාණිකූලව පේන්න පටන් ගන්නවා මේ ඉන්නේ මේ යන්නේ මොනවද කොහමද යන්නේ ඉන්නේ කියන එක පිළිබඳව පුංචි පුංචි ඉන්නේ එන්න පටන් ගන්නවා. අන්න ඒ ඉන්නේ නැවෙයි නැත්නම් මේවා එනවා මේවා යනවා කියලා දැනගන්න එකට තමයි අපි මුලදී කියන්නේ සතිය ආස්වාදය ඇති එතන මගේ අරමුණ නාය ළඟට ගියා. ඊළඟට මගේ අරමුණ කඩ ළඟට ගියා. මගේ අරමුණ ධනෙට ගියා. කොහේ නියෝ ධනෙට මේක මාර්ගික බව දැනගත්තනම් අන්නේ දැන ගැනීමයි කියන්නේ මොකද්ද? සත්‍ය කියලා මේ මත්තෙදී හැබැයි නිවද්ද නෙමෙයි පැහැදිලිවම අපි කියන්නේ. ඕවා අල්ලගන්නේ නෙමෙයි. එහෙනම් අරමුණක් ආවයි කියලා කියන්නේ මගේ අසතිය අසතිය බව දැනගත්. අසතිය අසතිය බව දැනගත්තනම් ඊට පස්සේ කළ යුතු කාර්යයක් මම දැනගෙන ඉන්නවා. අපි එතන මේ ධර්ම දේශනා ලියුම් කරන්න උත්සාහ කරන්නේ අපි දැන් සතියේ මාතෘකාව වලින් මේක ගෙනියන හැට. දැන් එහෙමනම් අපි යනවා බලෙන් දැන් ගන්නවා. දැන් කායයන් පස්සනාවේ පළවෙනි එක අපි තියාගත්තේ සීලය. දැන් මොන වෙලාවෙදී අපි මේ දේශනා කරගත්ත මම දැන් මතක කරගත්ත දහදිගම ප්‍රමාණිකූලව වාඩි වෙලා ඉන්න වෙලාවේදී මට විදාකාර විදිහට ආස්වාදය එනවා. ආස්වාදය දැනගන්නවා, ප්‍රාස්වාදය එනවා, ප්‍රාස්වාදය දැනගන්නවා, මෙනෙහි කරනවා, ශබ්ද එනවා මෙනෙහි කරනවා, වේදනා එනවා මෙනෙහි කරනවා, සිතුවිලි එනවා මෙනෙහි කරනවා. ඔය විදිහටමයි යම් කිසි කාර්යයක් මේ කාර්ය තුළ ඉන්නවා. ඉඳලා ඉඳලා කිසියම් අවස්ථාවකදී මොකද වෙන්නේ? මේක ප්‍රමාණිකූලව අදුවෙන් අදුවෙන් ගිහිල්ලා අපි කියමු දැන් ඔය සමාජය කියුවාගේ අර මේ මාත්‍ය කෝවේ අන්ත්‍ය කෝවේ මේකේ ක්‍රියාකාරීත්වයක් නැති වෙලාවක් එනවා. ආස්වාද ප්‍රාස්වාදයක් නැහැ අපි කියන සංසිඳනයි කියලා. ශබ්දත් නැහැ, වේදනාවක් නැහැ, සිතුවිලිත් නැහැ. දැන් ඔන්න ඇතුලේ කිසියම් හෝ ක්‍රියාකාරීත්වයක් නැති මට්ටමක් තියෙනවා. ඇතුලේ කිසියම් හෝ ක්‍රියාකාරීත්වයක් නැති මට්ටමක් තියෙනවා නම් ඒ වෙලාවේදී මම දන්නවා දැන් මගේ සීලය ආරක්ෂා කරගන්න කියලා. මෙතෙක් මගේ සීලය කැඩුන හැබැයි කැඩුන බව මම දන්නවා. කැඩුනවා කැඩුනවා දන්න නිසා මම බහවා නෙමෙයි කියලා සීලය කඩපු කෙනාව කෙනින් අයින්දා. සීලය කැඩී තණ්හාවෙන් දැනගත්තා. ඒත් අණ්හාවෙන් අයින්දා. හොඳයි. රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මෝහය ඇති වුණා. ඒ වගේ නෝන කිිනේමම මොකක් වුණත් මතකයි ඒ තුන් දෙනා කවුරු එක වැඩි නැහැ. මම ඉනේ එක්කෙනා අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියා. අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ලන්ට මගේ ළඟට ඉන්න බැරි එක කිත්තක් නැහැ පොදුනේ කිව්වා.
ඒ කොට නැවත චිත්තක්ෂණයේදී මගේ ළඟ රාග ද්වේෂ මොහ නැහැ. රාග ද්වේෂ මොහ නැති බව මම දැනගත්ත කොහොමද දැන්? සාපේක්ෂව මෙතෙක් වේලා මගේ ළඟ රාග ද්වේෂ මොහ තිබුණා. දැන් මේ වෙලාවේදී මේ හිතපොය නැති නිසා සාපේක්ෂව කියනවා දැන් මගේ ළඟ රාග ද්වේෂ මොහ නැහැ. එහෙනම් අන්න එතෙන්ද තමයි කියන්නේ මොකද සතිය කියන්නේ. එහෙනම් මගේ සීලය ආරක්ෂා වුණාද නැද්ද කියලා කවුද දැන් මට සාධික දෙන්නේ? සතිය. අන්න අසතියටපත් වුණා නම් ඒ කියන්නේ සීල කැඩුනා. සතියටපත් වුණා නම් මගේ සීලය ආරක්ෂා වුණා. ඒ වෙලාවේදී රාග දුෂ මොහ මගේ ළඟ නැහැ. අන්න මම සීයේ හිටු නිසා ඔන්න ඕකටයි ඔය සීයේ ඉන්නයි කියලා කියනවා. ඕක පුළුවන්න්නේ මොකක් නිසාද? අසතියට පත්වෙච්ච බව දැන ගැනීමට තරම් ප්‍රමාණවත් සතියකින් මම හිතපු නිසා. එහෙනම් එන අරමුණට සාදර නොවී එන අරමුණක් අල්ලගෙන ඒකපස්සේ දිගින් දිගටම ගියා නම් සිතුවිල්ලක් පස්සේ නැවත සිතුවිලි මවාගෙන හිටියා නම් ආස්වාදයක් පස්සේ නැවත ආස්වාද මවාගෙන හිටියා නම් විනාඩි ගණන් තප්පර ගණන් කවදද මේ සතිය හැදෙන්නේ? හැදෙනවද සතිය? නැහැ. හැබැයි මේක කල් හිතාගෙන මොකද සතිය කියන්නේ? මොකද සතිය කියන්නේ? එකම අරමුණකට මට ඉන්න පුළුවන් නම් ඔන්න ඕක නේද සතිය කියලා හිතාගෙන ඉන්නේ. ඕක හොඳ සතිය තමයි. හැබැයි භවයේ මොකද සති මාස කරනවා, මාස අවුරුදු කරනවා, අවුරුදු නම් භව කරනවා. ඔන්න සතිය. ඕක තමයි ඉගෙනගත්තු සතිය. ඕකට තමයි බුදුහාමුදුරේකනා කරේ නිච්ඡා සතිය. ඔන්නෝ විචාකපේ නැතුනේ ඉඳන් එක්කෙනා නිසා කියන්නේ අපි ගැද ගන්න වෙන්නේ අපේ මාතෘකාව වෙනස් නිසා. අපි බලමු වෙලා තිබුණු චර්චාව කතා වෙන්නේ. කවුද මේ විචාකපිය? විචාකපියක් නොනවද පරිවර්තනය කරේ. මෙතෙක් කල භාවනා ලෝකයේ කෙරේ ඔය වැඩි හැබැයි මෙතන ඇවිත් මේ මොහොත වෙනකොට මේ වැඩි විස්තර කරන්නේ ඔය වැඩි නෙමෙයි කියලා කියන බව නතු කරගන්න. තවමත් මෙතන භාවනා කරන්නේ ඕක ගැනීමද? කාගෙන් සතිය මේකම ගුණා. ආන්න සතියේ වැඩයක් තම දැනගන්න මේ ගමනේ මට කියවන්නේ සතිය කියන්නේ නිවන් දොරටුව මම දැන් කල්ලි කිව්වා. සතිය කියන්නේ නිවන් දොරටුව නම් දොරටුව ළඟ අපි වරගෙන යන්නේ නැහැ. යාගේ යුද්ධ කාලයක් තමයි අපි හමුදා වරගෙන යන්නේ. ලෝකේ කියන්නේ සාපේක්ෂතාව. සතිය නම් ඒක දොරටුව ඉන්නේ අනිත් දොරටුවේ ඉන්නේ අනිවාර්යම කවුද? අසතියයි. එහෙනම් මම ආදරය කරන කාටද? අසතියයි සතියට ආදරේ කරලා හරියන්නේ නැහැ කිව්වොත් සතිය කියන්නේ චිත්තක්ෂණය ත්‍යාගයෙන් මට සතර පහඩ වැඩක් නැහැ. මට වැඩක් කියන කාගෙන්ද? අසතිය. අසතිය නැත්නම් සතියක් හදාගන්න බැහැම. මෙතෙක් කල් භාවනා රෝපකේ අසතියේ පයින්දාලා සතියක් හදාගත්තා කියලා මනෝවිද්‍යාවේ ගිහිල්ලා ඕන ශාස්ත්‍රය කියන පටන් ගන්නවා, බේද දෙන්න පටන් ගන්නවා, ධනවැන්න පටන් ගන්නවා, පොඩි නිරවන්න පටන් ගන්නවා, අරක කරනවා, මේක කරනවා, පාය යනවා කියලා. මේක දෙකක් නෑ. මෙන්න මේකටයි බුදුහාමුදුරෝ කායපසනාව කියලා කියන්නේ. මෙන්න මේකටයි බුදුහාමුදුරෝ සතිය කියලා කියන්නේ. ඔන්න ඔය සතියටයි බුදුහාමුදුරෝ සාදුකාර දෙන්නේ. ඔය සතියටයි බුදුහාමුදුරෝ නමස්කාර කරන්න කියලා දේශනා කරනවා. ඔන්න ඕකට දේශනා කරන නමස්කාර කරන්න කියුවන් කෙනාට සංසාරේ ඉතරමයි කියන්නේ ඉතර දුක් නෑ කියන්නේ. ඒක තමන්ගන්න තියෙන සෑම චිත්තක්ෂණයකම ඔය චිත්තක්ෂණය නැති කරන්න බෑ බුදුහාමුදුරෝ. ඔය චිත්තක්ෂණය නැති කරන්න බෑ මාගේ. ගොඩ මමයි මේ චිත්තක්ෂණය ගොඩනගන්නේ. මොකද මේ චිත්තක්ෂණය ගොඩනගනවා කියන්නේ මම එන අරමුණ කෙරෙහි සාදර වීම සඳහා එන අරමුණ හඳුනා ගැනීම ඒක ඉවත් කිරීමට දරන්නා වූ උත්සාහය පමණයි කරේ. ඊට වඩා යමක් කරන්නේ නැහැ මට. gedare ekiyak කරන්න පුළුවන් ඕක කොයි විදියට කරන්න පුළුවන් භාවනාවට අදාළ නැහැ මේක. සක්මන් අදාළ නැහැ මේක. මේක අදාළයි කුසියට මේක අදාළයි කපුටි. ඕන කෙනෙක් කරන්න පුළුවන් ඕක. එකම දේ තමයි දැනගන්න ඕන මොකක්ද කරන්නේ කියන එක විතර. ඔන්න ඔකටයි බුදුබණ බුදු ධර්මයේ කියන්නේ. කල යුතු දැනගන්න නොකල යුතු දැනගන්න. කල යුතු කරන්නේ නොකල යුතු නොකල යුතු. එහෙනම් මෙතනදී ඥානතරක් ඉස්සතු කරගන්න තියෙන්නේ අර කලින් කියපු කොමයි මොකක්ද කල යුතු? කල යුතු තමන් කාර්ය කරන්න කලින් කලයුතු මේ බුදුහාමුදුරන්ගේ මේ බණ නැවත නැවත මෙනෙහි කිරීමයි මනසිකාරයට දැනීමයි. අන්න ඒකටයි කිමතුනේ මොළදී සතිය කියලා කියන්නේ. යෝනිසෝ
මනසිකාර. මේ සඳහා හොඳ සූත්‍රයක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කරනවා බලු දැන් ඒකට අනුගත වෙලා. නැත්තම් මේ හාමුදුරු කියනවා මෙහෙම පිළිගන්න මේ සූත්‍රයක් දෙන්නේ නැහැ සූදානම් නැහැ කියලා මේ හාමුදුරු ගන්න. අබල බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයක් තියෙනවා අනුත්තර නිකායේ අපි දිගින්නේ මතක කරගන්නවා කර. ඊයේ මම කියන නම කියුණා අවිද්‍යා සූත්‍රයේ කියලා අනුත්තර නිකායේ දසක විපාකයි. හොඳට ධ්‍යානෙ මතක තියාගන්න. භාවනා ලෝකයේ මේ කිල්ලතුන් පටවෙන්න තැනයි බුදුහාමුදුරු දේශනා කරන බණයි කියන මේ සම්බන්ධයෙන්. අවිද්‍යා සූත්‍රයේ දසක විපාකයේ තිබෙන්නේ අංකයක් මම මතක විදිහට අංක 10 61. එතනම තියෙන තවත් සූත්‍රයක් මේ දෙවන සූත්‍රය ඊළඟ සූත්‍රය තණ්හා සූත්‍රය ඒක තියෙන්නේ 10 62. ඔන්නේ සූත්‍ර දෙකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිටින් හැමෝම මේ පිළිතුරු දන්නවා මේ අම්මෝ සූත්‍ර දෙකෙන් කරන්නේ නැහැ කියලා. ඒක සූත්‍රය ගැන දේශනා කරනවා නෙමෙයි සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරා වූ පොලිටිකල් තරයි මේ අම්මෝ දන්නේ. සූත්‍රය තමන් කියන යන්නේ ඉල වුණ දන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මානෙයි මේ ලෝකය කියලා කියන්නේ තණ්හාවයි. මේ ලෝකයේ මේ තණ්හාව ඇතිවීමේ මුලක් මම හොයාගෙන ගියා. මගේ බුදු වැඩුණා මේ තණ්හාවේ ආරම්භයක් හොයාගන්න බැරි. මම නැවත නැවත හෙව්වා හැබැයි මට නම් බුදුයාට මේ සංඥාවේ මුලක් හම්බුනේ නෑ මානි. එහෙනම් බුදු කියලා කියන්නත් බෑ. ආරම්භයක් හොයාගන්න බැරි නම් බුදු වෙන්න බෑ. මොකද බුදු කෙනෙක් කියලා කියන්නේ අනන්තවත් සංසාරයේ ආගමික බලන්න පුළුවන්. ඒක ඔය විදිහටම හම්බුනේ නැත්නම් බුදුහාමුදුරුවෝ කියනවා මම බැලුවා එහෙනම් මොකද්ද මේකට කොහෙන්ද? මට තේරුණා එහෙනම් මේක නිකන් නැටගන්න ගන්නේ මෙන්න මේකට හේතුවක් ඇති. එනවා මේකට ආහාරයක් අපයන්නේ ඉන්නවා මේකේ හේතුපත් විදිහට අන්න බුදුයට කව වෙනවා මොකක්ද මේකේ හේතුපත්ය අවිද්‍යාව තණ්හාවට හේතුපත්ය අවිද්‍යාවයි තණ්හා පෝෂණය කරන්නේ අවිද්‍යාවයි තණ්හාවට ආහාර දෙන්නේ අවිද්‍යාවයි මට උන අවිද්‍යාව අහුන අවිද්‍යාව අහුනාට පස්සෙ මම බැලුවා මේ අවිද්‍යාවේ මුල කොහෙද තියෙන්නේ නැවත වරක් බුදුයට දෙක නම් අහුවෙන්නේ නැහැ කියලා මේ මානෙනේ මම නැවත වරක් බැලුවා එහෙනම් මේ අවිද්‍යාවට හේතුවක් තියෙනවා අන්න අවිද්‍යාව හේතු බලනකොට මට වුණා අවිද්‍යාවගේ හේතුව පංච නිවරණයි. අපි කලින් මතක් කරගන්න. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරන මංගලෝ මේ පංච නිවරණ කාමච්ඡන්දයේ මුල කොහෙද? ව්‍යාපාදයේ මුල කොහෙද? තීන විද්‍යාවේ මුල කොහෙද? අනේ මානිනී මට නම් මේක හොයාගන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ අඬනමක. බුදු කෙනෙකුට ප්‍රයන් දැරදීවල් ඒක බැලුවා ඒ මුලක් තියෙනවා කියලා ඒක මුලකුත් නෑ නම් ඒකට හේතුවක් තියෙනවම බැලුවා හේතුව මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඒක බැලුවා ඒ මුලක් තියෙනවා කියලා ඒකට හේතුවක් නෑ ඒකට මුලක් නෑ. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. ඒක හේතුව හොයාගත්තා මොකද්ද ඒ හේතුව? අසත්‍ය අසම්පජන්නේ. හොඳට මම කියආගන්න. අසත්‍ය අසම්පජන්නේ තමයි ඒකට හේතුව. මම බැලුවා මේක මුලක් ඒත් නෑ මේ කොයි බෙදෙවිද? ආයෙත්වත් මොකක්ද හේතුව? අයෝනිසෝ මනිකාරය. අයෝනිසෝ මනිකාරය. මේ ආම්ලු මුලින් ඉඳලා ගඩක්වා කියන කොටස් තමයි කියන්නේ. අයෝනිසෝ මනිකාරයේ මුල බලනකොට ඒකත් මට පේන්නේ නැහැ. මම තවත් අතරනයි දුන්නාට වැඩක් නැහැ. මම තවත් ඉතේ හරි බලනවා. අන්න මට අහුවෙනවා ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? අස්සද්දාව. අස්සද්දාව. අශ්‍රද්ධාවේ මුලක් බලනවා ඒත් තේරෙන්නේ නැහැ බුදුහාමුදුරට ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව අසද්ධර්මය ඒකෙත් මුලක් හොයාගන්න බැරි වුණා තවත් බලනවා අනේ ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි අසත්පුරුෂ තේරුම අසත්පුරුෂයා අන්න බුදුහාමුදුරෝ කට හොදලා කියනවා මේ පුතග්ජනයාට අසත්පුරුෂයා කියලා ඔන්න කෙරවලා වුණ පුතග්ජනයා කිව්වේ කාටද අසත්පුරුෂයාට එහෙනම් මේ ඉන්න අසත්පුරුෂයන්ට තමයි ධර්මයේ බුදුබණ අහන්න වෙලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ පිළිතුරු දැනගන්න ඕන මම ඉන්නේ සත්පුරුෂ වෙලාද මම ඉන්නේ අසත්පුරුෂ වෙලාද? මම සත්පුරුෂයිද මම අසත්පුරුෂයිද කියලා දැන් බලන්න භාවනා කරන නම් ඇති අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් 50ක් යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ නිවැරදිව කියන තුරු මම ඉන්නේ කොහෙද බලන්න. බලාගෙන යනකොට මම දැන් මට තේරෙනවා මම දැන් කොහෙද ඉන්නේ. දැන් මොන ඔතනදී බුදුහාමුදුරුවෝ මේක ටෙල් කරනවා නිකන්. යූටර්න් එක ගන්නවා කොටස් 10ක් ආවා අපතේ. ඇවිල්ලා යූටර්න් එක ගන්නවා ඔන්න මට මුදහවුන.
මොකද්ද මුල? අසත්පුරුෂ සේවය. දැන් කවුද අසත්පුරුෂයා? ඔන්න අසත්පුරුෂයා දැන් තමයි හොයාගන්න ඕනේ. ඒක බමියාඳු කියන්නේ නැහැ. මොකද ඕක අභියෝගාත්මකයි. ඒක නිසා මම මියාඳු කියන්නේ නැහැ. අසත්පුරුෂය කියලා මියාඳු කියන කටවල මේන්නේ සියල්ලෝ අසත්පුරුෂයි. කමතුනා කටවන්න ආන්න කටවන්න කරන්නේ යන්නේ මේ අහන ආගන් වෙනවා. ආන්දු කියලා ආන්නේ ඇත්තට ඔක්කොම තමන් දුන්න කොට යනවා. සමී කියන ඔක්කොම හරි නේද? ඔන්න හොඳට ආගන්නේ මේ කියන දෙන අසත්පුරුෂයි. ඊළඟට අසත්පුරුෂුණාන අසත්පුරුෂයේ ඵලය මොකද්ද? අසද්දාති. එහෙනම් මේ කියන දෙන මේ මොහොතේ අසද්දාති කියලා ඉන්නේ කියලා මේ ආන්දු දැන් කියනවා. පිළිගත්තත් පිළිගත්තත් ඒක තමයි ඇත්තට. අසද්ධර්මේ නම් නිමේ ඒකේ ප්‍රතිපලේ තමයි අසද්ධාව මේ සියලු දෙනා අසද්ධාවේ ඉන්නේ මේ මොහොතේ සාමයේ කායවත් සද්ධාවක් නැහැ. තර්ක කරන්න පුළුවන්. පුළුවන් නම් තර්ක කරන්න. සද්ධාව කියන්නේ අසුසක්. කවුවත් නැහැ. එහෙනම් මේ ආයතන සියලු දෙනා දැනෙන්නේ කොහෙද? අයෝනිසෝ මනසිකාරේ. අසද්ධාව නම් ඒකේ ඵලය අයෝනිසෝ මනිකාරේ නම් මම ඉන්නේ අයෝනිසෝ මනිකාරේක දැන් පිළිගන්න කවුද යෝනිසෝ මනිකාරේ දැන් කියලා දැන් කියන්න බලන්න. මම දැන් යෝනිසෝ මනිකාරේ මම දැන් යෝනිසෝ මනිකාරේ කියලා දැන් කණින් ගුවනේ. සාකච්ඡාය දැන් කියන්න බලන්න කොහේ යෝනිසෝ මනිකාරේ කියන්නේ. අනේ යෝනිසෝ මනිකාරේ කියන්නේ කොහොමද? ඔබේ ඔය චෛතසික සාක්ෂිණාරය ඉන්නකොට උත්තර දෙන්න පුළුවන් මේවට. උතෝරේ ඉන්නවනම් අයෝනිසෝ මනිකාරේ නැති අය ඔක්සිජන් වල ගත කරලා උත්තර දෙන්නේ අපිට. එහෙනම් දැන් මේ වුණේ කොහෙද? අයෝනිස මනසිකාරයේ නම් ඒකේ පදේ තමයි අසත්‍ය අසම්පජන්නේ. අන්නේ හිතාගෙන මගේ සතිය ඇතුළේ ඉඳලා ඔන්නෝනේ සතිය තමයි හදලා තියෙන්නේ. එහෙනම් මගේ සතිය අඥාන සම්පජන්නේ කිව්වේ නෝනක් නෑ මම ඉන්නේ තාම අනුවන කමේ මම ඉන්නේ අසීමයි. එහෙනම් ඒකේ පදේ තමයි මගේ ඉන්ද්‍රිය අසන්නරේ පදේ තමයි සියලු දුස්ත්‍යත් එහෙනම් මේ සියලු දෙනා තමයි ඉන්නේ සියලු දුස්ත්‍යත් වල. දැන් උද පැනල කෑගහලා මගේ නම් 500 ආරක්ෂාවක් තියෙනවා. දැන් උද පයි බලන්න. කෝල්ද පයි බලන්න. හා? කෝල්ද පයි බලන්න කෑගහනවා. මම ඉවර අභියෝග කරා මම දස්තර දෙන්නේ නැහැ අභියෝග කරන්නේ. කොහෙන්ද කියන්නේ බලන්න. නෑ ආන්දුල කියනකොට මගේ සීල කැඩුවා කියලා මගේ සතුටුයි නෑ දැන් කියන්න බලන්න. කියන්න පුළුවන්ද? එහෙනම් පිළිගන්නේ. එහෙනම් මම ඉන්නේ පංච නිවර්ණ වලයි. මම ඉන්නේ පංච නිවර්ණ වලයි. එහෙනම් මම ඉන්නේ අවිද්‍යාවයි. එහෙනම් මම ඉන්නේ සන්නාවයි. නම් මේ සියලු දෙනා මේ මොහොතේ මේ මම කියාගෙන මේ භාවනා කරන්නේ සන්නාවේ ඵලයක් විදිහට. එහෙනම් මේ කියන්නේ සන්නාමකන ඒකට හේතුනා වූ අවිද්‍යාව කියනවා. අන්න ඔය අවිද්‍යාව වෙනින්ද බුදුහාමුදුරුව පටන් ගන්නවා පටිච්ච සම්පදාය. මේ කියන බුදුහාමුදුරුවේ වෙනකටකට හරි පටිච්ච සම්පදායේ බුදුහාමුදුරුව කියන්නේ අපි ඉතින්ද මෙතන ඉන්නේ දැන් මේ අර අපි ඉන්න හදනද එහෙනම් දැන් මෙතන මේ ආන්දිය දවස් දෙකම අර තිස්සේ මෙන්නුට මේ පින්න තුන උත්සාහ කරලා දින මම හිතන්නේ උත්සාහ ඒ කියන්නේ මේ ආන්දිය මේ අනාත්මය අර ධර්මතාවය තුළ උත්සාහ කරලා දිනවා මේ පින්න තුන්ද මේකේ හැදිය යුතු පළවෙනි තැනට පොඩි මුක්කක් දෙන්න මොකක්ද එහෙනම් මේ හැදිය යුතු පළවෙනි තැන මේ පළවෙනි තැන හැදිය යුත්තේ මොකක්ද සද්ධර්මයෙන් නැත්නම් ධර්මයේ කියන එක. සත්පුරුෂය කෙනෙක් වත් වෙනවා අපි සද්ධර්මයට විශ්වාස කරලා ඉන්නේ. මුලින් ඉඳලා මේ ආන්දෝ කියනවා මොනවද සද්ධර්මය කියලා ගන්න එක. මොනවද ගන්න කියලා කිව්වේ මේ සත්‍ය බෝධිපාක්ෂික ප්‍රමුඛ නිර්වාණ මාර්ගයේ සඳහා විදිරේම බුදුහාමුදුරු දේශනා කරලා තිබෙනවා ධර්මයේ ධර්මතාවයන් ටිකක් තියෙනවා මේ ලෝකේ. එහෙනම් ඔන්නෝ ධර්මයේ කවුරුන් ළඟ තියෙනවනම් අන්නේ කුජ්ජලයා මේ වෙලාවට කියන්න පුළුවන් ඒ චිත්තක් තේරෙදියා සත්පුරුෂයි අන්න සත්පුරුෂය කවුද දැන් බලන්න එහෙනම් සත්පුරුෂයේ බුදුහාමුදුරුව නෙමෙයි සත්පුරුෂයෙන්ම කවුද මම සත්පුරුෂයෙන්ම එහෙනම් මට එකපාරට සත්පුරුෂයෙන් පුළුවන්ද බෑ සත්පුරුෂයෙන් බුදුහාමුදුරුව තමයි සත්පුරුෂය කියන්නේ රහතන් වහන්සේ තමයි ඒකේ සැකයක් නෑ හැබැයි මමත් බුදු වුණොත් මමත් සත්පුරුෂයෙන් කියලා හැම දැනගන්න ඕනේ බුදු වෙනකම් මම සත්පුරුෂ නෑ රහත් වෙනකම් මම සත්පුරුෂ එහෙනම් අසත්පුරුෂකම එක තත්පරයෙන් එක පිටක් වෙන යන්නේ කරන්න පුළුවන්ද? දැන් මෙතෙක් කල් ගෑවිලා. ඕනේ දේවල් තමයි තිබෙන අවස්ථාවේ. අන්න එහෙනම් දැන් තේරුම් ගන්න
සත්පුරුෂ වෙනවායි කියලා කරන්න පුළුවන් වන්නේ සද්ධර්මයේ කියලා කරන්න පුළුවන් වන්නේ මේ කියන එකට එකතු කරලා එකට බදාගෙන එක වෙලාවකදී මේ කියන කරන්න පුළුවන් කමක් තියෙනවද බෑ එහෙනම් මේක කරන්න පුළුවන් වන්නේ චිත්තක්ෂණයක් පාසා පවන එහෙනම් මොකද්ද සද්ධර්මය කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් මට පුළුවන් නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය නිවැරදිව අනුගත කරගන්න අන්න ඒ චිත්තක්ෂණයයි සීලකින් සද්ධර්මය කියන්නේ. අන්න එතනයි කුසලයේ තියෙන්නේ. අන්න එතනයි අකුසලයේ නැති. අන්න එතනයි සතර අතිපට්ඨානෙ තියෙන්නේ. අන්න එතනයි සතර අතිපට්ඨානෙ න්‍යාය ප්‍රඥාව තියෙන්නේ. අන්න එතනයි අවසානය විමුක්තිය තියෙන්නේ. එහෙනම් මේක මේ එකතු කරලා හදන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක දැන් අවබෝධ කරගන්න පුළුවන්. දිගින් දිගටම එකතු කරලා තියාගන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ බුදුහාමුදුරුව අතට දෙන්නේ කෙලෙස් සැවීම සඳහා තවත් කෙලෙස් ගොඩක් තමයි අතට දෙන්නේ බුදුහාම. එහෙනම් මේ ධර්මය අල්ලගෙන බලාගත්තොත් මොකද වෙන්නේ? ඒක නිසායි බුදුහාමුදුරුව මේ ධර්මය සමාන කරේ මොකටද? සර්පේකට. ධර්මයේ කියන්නේ සර්පේ අල්ලගත්තු කණඹලක්. ධර්මයේ අල්ලගන්නilla බෙල්ලමුයි. ධර්මයේ තියෙන නම් අල්ලගන්නේ නෙමෙයි ධර්මයේ තියෙන්නේ පාවිච්චි කරන විතරයි. බෙල්ලමුයි නැලගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ඕන. පාවිච්චි කරලා අතාරින්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරේ සමාන කරන්නේ මොකද? පෞරකයි. පෞර කියලා කියන්නේ පොඩ වෙනයක් කියන එක නිකන් කරේ කියාගෙන යන එක නෙමෙයි. එනම් ධර්මය කියන්නේ ඔන්නෝයි බව දැන ගැනීමට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. එනම් පටන් ගැනීම ඉඳලා අවසානයේ දක්වා කළ යුතු එකම කාර්යයයි කියන්නේ. මොකක්ද කළ යුතු එකම කාර්යය? එන්න එන්න අරමුණ අදලා අදලා අයින් කරන එක විතරයි. අන්න ඒක කරන්නේ කෙනාට කියන්න පුළුවන් ඒ සිත්ත්වයේදී කවුදද සත්පුරුෂයා කියලා. ජීවිතය ජීවේ ප්‍රකට වෙන ආරමුණ මෙන්නේ කරන්නේ කියලා. ප්‍රකට වෙන ආරමුණ මෙනෙහි කරා කියලා කියන්නේ මොකද කරේ? මේ චිත්තක්ෂණය බව දැනගත්තා, දැනගත්තු චිත්තක්ෂණය දැනගන්නකොට අතීතයේදී බව දැනගත්තා, වහාම එතනින් මම ඉවත් වුණා. වහාම එතනින් මම ඉවත් වුණා. ඉවත් වීම සඳහා අනුගමනය කරා වූ උපක්‍රමය තමයි මොකද? මනසිකාරය. නිවන් මාර්ගය කියන්නේ කිනුතුනි ආරම්භයේ ඉඳලා අවසානය දක්වා මනසිකාරය පමණයි. සංසාරයේ ජීවිත ආරම්භයේ ඉඳලා අවසානය දක්වා මොකද්ද? මනසිකාරයම. ඒකට කියන්නේ අයෝනිසෝ කියලා. මේකට කියන්නේ යෝනිසෝ කියලා. අරක නොදෙනවත් උනේ මේක දැනවත් වෙයි. නොදෙනවත් උනේ නිසා එක චිත්තක්ෂණයක් කියලා මම චිත්තක්ෂණ ලක්ෂ ගානකටයි හිතාගන්නේ. දැන් ධර්ම වේලාවේදී එක චිත්තක්ෂණයකට මම චිත්තක්ෂණයක් කියලා කියන කාරණේ සාධුමාසී කියනවා. ඒක බේරුණා මට කියන හොඳටම. මොඟුනේ තමයි මේකයක් තියෙන්නේ. සාධුමාසීගේ චිත්තක්ෂණ ලක්ෂ ගානකට මම එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ. අන්න ඒ චිත්තක්ෂණය අවදි වෙන නම් ඔය චිත්තක්ෂණය දැනින්නා වූ චිත්තක්ෂණය ටිකෙන් ටික කෑරි වලට කඩන් දෝන. කයනවල හදනවා දිවහඳු කාය පස්සනාවක් දෙන්නේ. දීලා කියන බලපන් ඕකේ දිග. බලපන් ඕකේ දිග. අන්න දිග මේක බලනකොට. අන්න චිත්තක් කියන්නේ ලොකු මේක අහුවෙන්නේ. ඔන්න අහනවා. ආයි බලන්න ඉන්න. ආයි බලන්න ඕනේ. මේක ටිකටි නකොට වෙනවා. hari vinadi 5ක් මගේ නහය පුරවලා තුනයි කියන එක මෙන්න ටික ටික කොටවල කියලා දැන් තප්පරයක්වත් නැහැ නේද දැන් මම ඩකින් කොටක් නැහැ නේද ඔන්න ටික ටික කොටේ ඕකට තමයි අප්‍රමාදී කියන්නේ ඔන්න ඕකටයි අප්‍රමාදී කියන කිව්වේ මොකක්ද අප්‍රමාදී කියන්නේ කලින් වෙච්ච එකේ දැනෙන එක වෙනසක් තියනවද නැහැ කලින් වෙච්ච එක වෙන මොහොතේදී මට දැනගන්න බැරි වුණා පටන් අරගෙන සප්පර ගන්න විනාඩි ගන්න කියන පස්සේම මම දන්නේ දැන් වෙන මොහොතේ ඉන්නේ අද වශයෙන් මොහොත වලින් තම සප්පර කීපයක් ගියාම දැනගන්න පුළුවන් ඔන්න දිගට කීච් එක කිසි වෙනවා
ගොරෝසු දීක්ෂේක සුන්දර ගොරෝසු තින්දොන්න 11 ආකාරයකට බලනවා කියනවා. දැන් තේරෙනවා මොකක්ද මේ මගේ වෙලා තිබුණා වත්. එහෙනම් පින්වතුනි ඕක බලාගෙන ඉඳලා කවදා හරි මේ මනසයි කියලා විකාරයක් ඕක ඇතුළේ දාලා කවදාද ඕකේ මොකද උත්තර දෙන්නේ? මනස කියලා කිව්වම මේ බොරුව හදලා දෙන්නේ කාලේ ආයි ඌටම කෝත් මේ වල්වන්නේ වායයේ මොකද කියන්නේ? එන්න දෙන්නේ මෙච්චර කියලා ඉන්නේ. මෙච්චර මේක ආස්වාදයේ විනාඩි පහක් දැනෙනවා බොරුසු කියනවා නායකරුවල තියනවා කියලා මේ සියලු දේවල් දාලා මේ රජයේ දේවල් කවුද? ඔය මනස නෙමෙයිද? එයා නෙමෙයි මේ දේවල් දුන්නේ. ආයි යාටම කෝත් මේ බලලා මේ දෙවිදු කියන්නේ කවුද හම්බෙන්නේ උත්තරේ? එහෙනම් ඒ උත්තරේ ගන්නම් දැන් මොකද කරන්නේ? යාව පොඩ්ඩ ප්‍රත්‍යක්ෂ කියලා මෙන්න බුදු ආනන්දගේ නුවණකට පාවිච්චි කරන්න. බුදු ආනන්දගේ නුවණ කියලා කියනකොට බුදු ආනන්දෝ මේ දේශනා කරලා තියෙනවා ධර්මයේ පිටපතින්. ඔන්න බුදු ආනන්දගේ ධර්ම දේශනා කරනවා. දේශනා කරලා කියනවා මානේ මේ ලෝකේ මේ ආයතන කියලා පොඩ්ඩක් තියෙනවා. ඒවට ආරම්භක කියනවා මෙන්න මේ ආයතනයේ ආරම්භණය දෙක ඉස්පර්ශයක් තමයි ලෝකේ කියලා කියන්නේ. එහෙනම් ඇයි රූපය විකට අඟුලාම හට ගන්නා වූ චක්කු විඥානයයි ලෝකය කියලා කියන්නේ. චක්කු විඥානයයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් චක්කු විඥානයක ලෝකය කියනවා නම් මේ නායයි ගුලංගල්ලයි ස්පර්ශ විමිත හට ගන්නා වූ ස්පර්ශයේ තමයි මේ කියන්නේ ආස්වාදය කියන්නේ. එහෙනම් මේ ආස්වාදය කියන්නේ වෙලාවේ ලෝකේ ආස්වාදය කියන්නේ වෙලාවේ මම. එහෙනම් මේක ස්පර්ශයක් විතරක් නම් එක ස්පර්ශයක් සැපයක් කියන්නේ, තව ස්පර්ශයක් විනාඩියක් කියන්නේ, තව ස්පර්ශයක් විනාඩි 5ක් කියන්නේ පුළුවන් කම තියෙනවද? පුළුවන් වෙන්නේ එහෙම? දැන් එයි දැනි ස්පර්ශයක් නම් ඒක දැනගන්න පුළුවන් වන්නේ ස්පර්ශ වෙන කලින්ද ස්පර්ශ වෙනකොටද ස්පර්ශ වෙලා ඉවර වුණාද? ඉවර වුණා. එහෙනම් කොයිකටද එකම නීති දෙකක් තියෙන්නේ? එකම ධර්මතාවයනේ තියෙන්නේ. එහෙනම් එක රූපයක් විනාඩියක් තියෙනවා ඒ රූපයක් සැපයක් තියෙන පුළුවන් මෙලොක් දැන් එකක්වත් ස්පර්ශයේ ඉවර වුණාට පස්සේ නම් දැනගන්න පුළුවන්න්නේ දැනගන්නවා කියන්නේ තවත් ස්පර්ශයක් තියෙන. ඒ තවත් ආයතනයක් තවත් ආරම්භණයක් ස්පර්ශිනේ. තවත් ආයතනයක් තවත් ආරම්භණයක් ස්පර්ශුණා නම් අරක ඉවර වෙලයි කියන තියක් මේ වැඩේ වෙලක්. එහෙනම් මේක කොච්චර කල් බලාගෙන හිටියත් බලන්න පුළුවන්ක තමයි හම්බෙන්නේ. කවදා හෝ මේ සංසාරේ තවත් අනන්ත සංසාරයක් තිබුණත් ඔය කියනා වූ ස්පර්ශේ කවදා හරි මට බලන්න හම්බෙන්නේ නැහැ. බලන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේක භෞතිකව බලන්න කියලා කවදාද මේක බලන්න ඉවර කරන්නේ? එහෙනම් මේක බලන්න ඕන මොකින්ද? නුවණ. ඒක තමයි ඇත්තනේ ඥානයේ දුන්නේ නුවණ කියලා. එහෙනම් ඔන්නෝය නුවණ පාවිච්චි කරන්න පුළුවන් කොයි කෙනාටද? මෙන්න මේ සතියට අවදි වෙච්ච කෙනාට. මොකද සතියට අවදි වෙච්ච කෙනාට තේරෙනවා මම මේක දිහා බලනකොට මාව විතරේට අරන් ඉන්නවා. එහෙනම් නුවණ පාවිච්චි කරන්න බෑ සතිය මේ බව දැනුම් දුන්නේ නැත්තම්. නුවණින් කරන්නේ මොකද්ද මේක? එහෙනම් මේක නැති එකක් නම් මේක කියවෙන්නද නෑ මම මෙතන අයින් වෙන්න ඕන කියන තමයි නෝනේ කාර්යභාරය. සත්‍ය කාර්යභාරය මොකද? නෝනේ බව දැනුම් දීම. යමක් හටගත්තද හටගත්තා කියන්නේ සතිය. හටගත්ත දේ නිවැරදිව දැනගත්තද ඒ කියන්නේ නෝනේ. ඔන්න සතියේ සම්පදන්නේ. යමක් හටගන්නවා ඒක සතිය. ඒ බව දැනගන්නවා නෝනේ. ඒ කියන්නේ නිවැරදිව ඒකයි දුගේ ආස්වාදයේ මට දැනුණා උලංගාරේ ගියා මේ ගියා කියලා විචාර කියවන්නේ නැතුව කියවන්නේ නම් අත්‍යන්තයක් නැහැ. මොකක්ද අත්‍යන්තයක් නැහැ? මෙතන මගේ ඇති උනේ ස්පර්ශය මට දැනෙන්නේ කොහොමද? සිසිලක් පිළිවෙල දන්නවද? උණුසුමක් පිළිවෙල දන්නවද? ඔන්න ඔය ස්පර්ශයෙන් නෙමෙයි කිව්වේ ආස්වාදයෙන්. එහෙනම් නිවැරදිවද දැනගෙන උණුසුමකට ආස්වාදයෙන් කියලා සිසිලක ආස්වාදයෙන් කියනවා. මගේ ප්‍රඥාව තුළ අන්න පුදුකාරයි. ඔනේ භාවනා කරන්නේ පුදුකාරයක් තුන. ආස්වාදයට ආස්වාදයෙන් ආස්වාදයට ආස්වාදයෙන්. කොහොමද යන්නේ? ඒ යාන්ත්‍රණය දෙන්නේ නැහැ.
ඕ හම්බුන්නේ ආයෙත් සාමයෙන් උගන්නන්නේ. මට කියනවා මම දැනගන්නේ මේ මුදුනේ කියන්නේ උඩට කියන්නේ. කුණාර සමය කියන්නේ සියලු දායකයෝ කියන්නේ කියන දන්න. ඊගියා ඊගියා කියනව නැතුව මේක හරියට සාධක වෙලා නම් මෙතන වෙන්නේ එකම දේ පිළිබඳව තමන්ගේ එක දසමයක තිබලන් ප්‍රඥාවක් ඒ ප්‍රඥාව මේ බුදු කෙනෙක් කියලා කියන්නේ බුදුරජාණන් කියලා කියන්නේ අපි මේ ඔක්කොම කරන්නේ මේ බුදුරේ ගුරු දෙර කියන්නේ කියලා හිතන්නකෝ මේ බලද්දි බුදුරේ ගුරු වෙනසක් මෙහෙම එකක් මේ විදිහට වෙන්න පුළුවන්ද ආයතනයි ඉකායතනයක් පිළිබඳව දැනගන්න පුළුවන් වගේ විනායතනකින් නම් ඒ විනායතනේ හතගත්තේ මේ ආයතනේ හතරේ නැති සිට නැති උනාට පස්සේ කියන එක ඔබ අවබෝධ කරගන්න තරම් බලයක් නැති කෙනෙක් කියන්නේ නැහැ මේකත් හරි කියනකොට අදයි එකට අවදි වුණේ නැහැ මොකද කවුරු හරි කියන කුණුවර්ගයක් ආවෙන ඒ කුණුවර්ගයේ පස්සේ නේදෝද මෙතනට ආපුවාම නිවන් දකින්න පුළුවන් මෙතන ආපුවාම දිවිලෝක යන්න පුළුවන් මෙතන ආපුවාම ධ්‍යාන ආගම දෙන්න පුළුවන් මෙතන ආපුවාම භුවන් සාධක දෙනවා කියලා ඕන ඕවා පස්සේ ඉන්න ඒ කුණුවර්ගය වෙන අහතරක් කරගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ මෙච්චර සරලව මාර්ගයේ දේශනා කළදී දැනගන්න කරන ආකාරයේ ප්‍රවේදු සියල්ල ක්‍රීක්‍ය දේශනා කරන ජීවිත ආයෙත් දැක්කම වෙන්නේ දෙපතර දාන්නේ කාටවත් නිවැරදි වෙන්නේ නැහැ. සුලිවට වෙන්නේ අපායන් ලැජින් ගන්නවා. ඒගොල්ලෝ අපායන් ලැජින් ඉන්න ගමන් එක එක නිවැරදි දීලා ඒ පොතේලා මේකත් එකතු කරන්නේ අර අර එකතු කරන්නේ මේක එකතු කරන්නේ. ආව සත්‍යයි. මේ පිළිතුර දීලා කර මාත් වෙනවා. මාත් වෙනවා කියන්නේ හැබැයි වෙන තරක් අවුනත් අර කලින් කරන්නේ. ඒකම නිවිති ආරණේ ඒකම කරකවව මේ හරහම මේ නියුනවා. දැන් පටන් ගන්න වෙලාවේදී අවසන් කරන මහා මුගන්නේ නිවන ඔය එක තැනකවත් නැහැ. ආස්වාදයේ නිවන නැහැ. ප්‍රාස්වාදයේ නිවන නැහැ. සක්මනේයෝ වමලපුනේයෝ එනසන් ලංකදේයෝ නිවන නැහැ. නිවන කියන්නේ ඔය කිසිවක් නැති තැන. ඔය කිසිවක් නැති තැන නිවන කියන්නේ ආස්වාදයේ අල්ලගෙන ඉන්න සාක්කා නිවන ගැන හිතන්න පුළුවන් රටකට. ආස්වාදයේ නැති කර සිතලා නිවන කියන්නේ කියන එක දැනගන්න පුළුවන් වෙන මොන මොන ආස්වාදයේ මට නැති කරන්න බෑ ඉන්නේ මට නිකන් නැති කරන්න බෑ ඒ සඳහා ප්‍රමාණිකුල වැඩපුළයි වැඩපිළිවෙළක් තියෙනවා කියලා දැනගන්න. එහෙනම් ප්‍රමාණිකුල වැඩපිළිවෙළ දැත ගැනීමකට පමණයි මේ ශ්‍රද්ධාව කියන්නේ. ඔන්න ශ්‍රද්ධාව ඉන්නේ වර්ධනයට. මේ එක්කෙනෙක්වත් තම ශ්‍රද්ධාව නෑ ප්‍රමාණවත් කරන්නේ ශ්‍රද්ධාව නැති නිසා මේ කියන බණ එක වචනයක් අතු වැටුර ගැන්නේ නැහැ කොච්චර මුණ බලන්නේ කියත් මුණ කන්න වගේ ආන්දිය. නැවතක් කියන්නේ නැහැ. කටකියා බලන්නේ කියන්නේ මේ බණ අතුට යන්නේ නැහැ. මේවා මානසිකාවේ දාගත්ත උත්තර අතුට යන්නේ. සුර මානසිකාවේ දාගන්නයි කියලා කියන්නේ මේ ඇහිනා වූ වචන නෙමෙයි මේවායි කියනා වූ ධර්මතාවය. මොකක්ද අනුතාවේ මේක වචනයක් කියන්න පටන් ගන්නකොට බලන්න ඒ තිබුණා වූ ආයතන දෙකක් කියන වචනේ තියෙන්නේ එක වචනයක අකුරකට ආයතන කීයක් වෙනස් වෙනවා කියලා බලන්න තමයි තමන්ගේ ප්‍රශ්නාව දාන්නේ. වචනයක් කියෙදෙන්න ආයතන කීයක් කොච්චර වැඩ කරනවා කියලා බලන්න. එහෙමනම් එච්චර වේගයෙන් වෙනස් වෙනවා ප්‍රඥාවත් දෙන්නේ. දුවම් දේශනාගෙන කොටවල් දුන්නේ පරිණාව අහනකොට කොටවල් පරිභාෂය පරිණාව කියන්නේ කොටවල් බොහෝ හිතන වගේ එකක් නෙමෙයි උඹතෝම තේරුම් ගන්න බෑව සංඥාව. සංඥාව කියන්නේ ඇති වෙන සංඥාව නෙමෙයි නැති වෙන කොට. චිත්තක්ෂණේ හටගන්නකොට තමයි සංඥාව නෙමෙයි චිත්තක්ෂණේ. නිවන කියන්නේ කිමුදු මේ සංඥාව දෙකයි. ඒකයි නෝයි. මේ සියල්ල අයින් කරගෙන යන්නේ මොකද මේ සංඥාවයි අයින් කරගෙන යන්නේ. එනම් මේ ලෝකයේ කියලා කිව්වේ සංඥාවක් පමණයි. ආස්වාදයේ කියලා කිව්වේ සංඥාවක් විතරයි. එනම් ආස්වාදයේ ආස්වාදයේ විදිහට අත් විඳින තාක්කල් ආස්වාදයේ කියන සංඥාව අයින් වෙන්නේ නැහැ. ආස්වාදයේ ආස්වාදයේ විදිහට සංඥාව කියන්නේ මොකද්ද? මේක තිබෙනා වූ අත්‍යන්ත ලක්ෂණයක් කියනවා. මේක තිබෙනා වූ අත්‍යන්ත ලක්ෂණයක් තියෙනවා අත්‍යන්ත ලක්ෂණ කියලා කිව්ව අපි 120 දක්ක දින දැනනවා කියන එක මේකත් ඇත්තක් කියන එක බලලා වෙන්නේ බා මේක තියෙනවා කියලා නෙවෙයි නමුත් එතෙන් තමයි මුලින් බලන්නේ ඊට පස්සේ කයි බලන්නේ එහෙම නැත්නම් මේ නහරේ තව වෙන ගැටියක් නෑ පින්නේ ගැටියක් වගේ එහෙම නැත්නම් බඩේ පින් වෙනවා ඔන්න ඔය අත්‍යන්ත ලක්ෂණය
දැනගත්ත කෙනාට මේක තමන්ගේ නුවණින් පරීක්ෂා කළ බලනකොට අවබෝධ වෙනවා. එහෙනම් ඔය සිසිලස දැනිච්චකට ආශ්වාසය කියන්නේ මොන තරම් රවුමක් කැරකිලා තියෙනවද කියලා බලන්න. එහෙනම් ඒ රවුම කැරකිලා ඇවිල්ලා ආශ්වාසය කියන තාක්කල්ම මම ඉන්නේ අතීතයේද වර්තමානයේද කියලා තමයි දැන් අවබෝධ වෙන්නේ. දැන් කොහෙද වань කියනවා අතීතේ. එහෙනම් අතීතේ කියනනම් අනිලේකට තමයි කිව්වේ චිකග්ගණයා රාජුන් වහන්සේගේ රක්තගානක චිත්තක්ෂණයක් පුතග්ගණයෙක් කයි කියනවා. එහෙනම් ඔන්න ඔය චිත්තක්ෂණය කඩන්න නැවත නැවත මොකද පාවිච්චි කරගන්නවා? සමන්දී ප්‍රඥාව පාවිච්චි කරන්නේ. ප්‍රඥාව පාවිච්චි කරන්නම් ප්‍රඥාවට ඉඳ දෙන්න පාරාදල දෙන්න සාවදනක ගිනියන් වන හේතු ළඟට සත්‍ය හේතු ළඟින් තියාගන්න ඕනේ. සත්‍ය හේතු ළඟින් තියාගන්න නම් සත්‍යයට වැඩක් බාර දෙන්න ඕනේ. මොකක්ද එනම් සත්‍යයට බාර දෙන්න වැඩේ? අරමුණක් ප්‍රකට වෙනවාද කියලා බලන්නේ කියලා යට බාර දෙන්නේ. ඔන්න ඔකයි උත්සවනි කාර්යය ගන්න එක මේ අඳුකි. ඔන්න ඒ උත්සවනි කාර්යය හරහා සත්‍ය ඇදෙනත් මම දන්නේ දැන් තේරෙනවා. යෝනිසෝ මනසිකාරයේ ධාරාම සතිය හදනවා කියලා මම කලින් නිගදී කිව්වනේ. ඔන්න සතිය හදන්නේ ප්‍රකට වෙන අරමුණ මෙනෙහි කරන්න කියලා මම 10 පාරක් 20 පාරක් 30 පාරක් 50 පාරක් 100 පාරක් මෙනෙහි කළා භාවනාවට වාඩි වුණා නම් ප්‍රකට වෙනකොට මේක දැනගන්න පුළුවන් වුණා නම් මගේ කවුද වර්ධනය වෙන්නේ? සතියයි වර්ධනය වෙලා තියෙන්නේ. ඔන්න සතිය ඇදෙන්නේ යෝනිසෝ මනසිකාරය හරහා. ඔන්න බුදුආමිවන්ගේ බණිතල සම්බන්ධ කරලා අවිද්‍යා සූත්‍රයේ නැවතරම මතේදී අනුත්තරිකාය කියන්නේ මොකද මේ අභියෝගයක් වෙන්න පුළුවන් ඉතරයි මේ ආන්දෝලනේ කොහෙත් තියෙන පතපල් බොරු කියනවා කියලා ඒක බුදුආමිවන්ගේ දේශනා කරලා දිනේමයි මේ ආන්දෝලනේ අවබෝධය හැබැයි කලින් දේශනා බුදුආමිවන්ගේ දේශනා නෙමෙයි ඒ බුදුආමිවන් තේරෙන්නේ දැකලා තියෙන දේ තමයි මේ අවිද්‍යා සූත්‍රයෙන් වෙන්නේ. එන යෝනිසමනිකාරයේ තියෙන තැනයි සතියයි සම්පජඤ්ඤයයි. යෝනිසමනිකාරයේ ඵලය තමයි සතියයි සම්පජඤ්ඤයයි. මෙතෙක් කල් ඔන්න සතිය ආගන්න කියලා ප්‍රතිපත්තන්නේ ආරා දැන් බලන්නේ ප්‍රතිපත්තන්නේ කොහෙද තියෙන සතිය මොකද කියන්නේ. එකයි දැන් ඉංග්‍රීසියෙන් මාත්‍රාව ගන්නකොට අපි කිව්වේ මේ ප්‍රතිපත්තාණය වැඩමිවර කරනවා නෙමෙයි ප්‍රතිපත්තාණය සඳහා කාර්යපස්නාවට දැස ගැනීමට වෙන දැනුමයි ලැබෙනවා. කාර්යපස්නා සම්පූර්ණ වීමක් නෙමෙයි කියලා පැහැදිලි කරලා තියෙනවා. කාර්යපස්නාවට දැස ගැනීමට වෙන දැනුම තමයි සීල ශික්ෂා. එහෙනම් සීල ශික්ෂාවට වෙන දැනුම තමයි සමාධි ශික්ෂා. ඔය සතිය කියන්නේ සමාධි ශික්ෂා. සමාධි කියන්නේ හද වේදිකාව. කවුද මේ වේදිකාව හදන්නේ? සතිය. සතියේ වේදිකාව හදන්න උදව් කරන්නේ කවුද? යෝනිසමනසිකාරයේ කියලා කියන්නේ මෙතන සතර සම්‍යක් ප්‍රදාන කීයද? ඔන්න සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඔන්න ආරය සංග මාර්ගයේ සමාධි ශික්ෂා. මේ පිළිදැක් කතා කරේ සීල ශික්ෂාව. අද නම් අපි දැන් මේ කතා කරන්නේ සමාධි ශික්ෂා. ඔන්න කායපස්සනාවේ කොහොමද සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ කියලා. දැන් නැවත වරක් අවධානය දාලා බලන්න. තමන් පරයන්ගේ වාඩි වෙලා ඉන්නකොට ඔය විදිහට ඉන්නා වූ අරමුණ මෙනෙහි කරගෙන ගිහිල්ලා අරමුණ සංසිඳුණා වූ චිත්තක්ෂණයක් හම්බුණා නම් එතන තමන්ගේ සීල ආරක්ෂාවලා කියන එකෙන් කලින් පිළිගත්තා. එතන තමන්ගේ සමාධිය නැද්ද? සතිය නැද්ද? අන්න සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් සීලයෙන් තොර සමාජයක් හදන්න බැරි කියන එක දැන් පිළිගන්න වෙනවා. මේ පිළිතුරුන් කැමති වුණත් අකමැති වුණත් සීල ශික්ෂාවෙන් තොර සමාජ ශික්ෂාවක් නෑ. ඒ නිසා සීල ශික්ෂාව හදන්න උත්සාහ කරන්නේ සීල ශික්ෂාව හැදීමේ ඵලය තමයි සමාජ ශික්ෂාව. එහෙනම් සමාජ ශික්ෂාව හදන්න නම් සීල ශික්ෂාව හදන්න සීල ශික්ෂාව හැදෙන බව දැනගන්න ඕන. සීලය කියන්නේ මගේ පාළියක නෝන බව දැනගන්න ඕන මුලින්. ඒකයි කියන්නේ යෝනිසමනිකාරය දැනගන්න. යෝනිසමනිකාරය ධර්මණ සීලය පිළිබඳවම අවදි වෙනවා.
සීලය පිළිබඳව මම අවදි වෙනවා කියලා කියන්නේ මගේ සතියයි මම අවදි. සතියෙන් තමයි කියන්නේ ඔන්න විච්ඡේදයෙන් තමයි. මගේ අරමුණ මාර්ගයක් ඕන ඔය අනිච්චය දැන් මෙන්න ඇවිල්ලා ඔය ධනිච්චය මෙන්න ඔය ධනිච්චය කිය දැන් ඇවිල්ලා ඔය මනසට මෙන්න මනස කිය ඔය දැන් ඇවිල්ලා ආස්වාදිත නායකට ඕම යා දැක්කු මෙන්න මෙන්න මාර්ගය නැහැ එයාට දෙක නැහැ කොයි දොරෙන්ද කවුදෙන්ද කියලා එයා බලාගෙන ඉන්න ඔන්න දොර ඇසි කොයි දොර දැරියේ මේ ආයෙ කොයි දොර දැරිය කියලා කර ඇති එයා දොර දැරියට කිව්වා ඊපස්සේ අන්න වේදිකාවේ මෙයා වාදිනකොට මොකද කරන්නේ සම්පජන ඉන්න පැත්තේ මෙයාව ඇදලා පැත්තකට ගන්නවා. ඒක තමයි මෙහි කරන විදිහ. ප්‍රකට වෙන ප්‍රකට වෙන අරමුණ මිනිස්කලේ ඒක අද අද අපේ මාතෘකාවනේ. හැබැයි ජෝතිෂමනිකාරය තුළ ඒක තමයි. එහෙනම් මේ සියල්ල එකිනෙක මේවා වෙනස් කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා සමාන්තරව වැඩෙනවා. එකක් මත එකතු වෙනවා. මෙයා දිනින් දිනම සීලය සමාධිය ප්‍රඥාව සමාන්තර තුන වැඩි වැඩි වෙනවා සීලය වැඩුණා සමාධිය වැඩිලා සමාධිය වැඩුණාම ප්‍රඥාව වැඩිමත් වෙනවා විවිධ ආකාරයෙන් මේවා වැඩෙන ආකාරය ඔන්නෝග තමයි මේ ආකාරයට ඉස්සරහට තමන් ගමන් කරනවා දැන් මේ මාස්තුගාව ටිකක් දුරට අර මේ නෝන කියන මාස්තුගාව සමාන වෙනවා කොහොමද මේ සත්‍ය ප්‍රතිපාක්ෂික ධර්ම මේ අරා වැඩි දෙන්නේ කායයන් පස්වනාව ওই ටික තමයි දැනගන්න ඕනේ. මේව කොහොමද වැඩෙන්නේ කියලා අවබෝධ වෙන්න ඕන නම් මේ ධර්ම ඥානයට අවශ්‍ය වෙනවා. මේ ධර්ම ඥානය නැතුනොත් දැන් ඔය හිරවිලා ඉන්නාට වගේ තමයි හිරවෙන්නේ කියලා තමන් භාවනාව කරනවා භාවනාව සාර්ථක වුණා නැති කියලා දැනගෙන දැනගන්න බැරි මොකද හේතුව මේ භාවනාවේ ප්‍රතිඵල තමන්ට විස්තර කරගන්න බැරි මොකද ඒක අත්‍යවශ්‍ය කියලා දැනගන්නේ නැහැ. ඒකට කියන්නේ අරකට ගියා මේකට ගියා මොකද දුන්නේ ඉතින් දැනේ නැහැ. ආයෙ නතර සතිය අධි වාඩිපත් කරගන්න එකයි කරන්නේ. සතිය අධි වාඩිපත් වෙන්නේ නැහැ. මේව දැනගෙන යනවා. දැන් මදටි වාහනේ නතර වෙනවා දැනගන්න ඕන ඉන්දන ඉවරුනොත්. දැන් වාහනේ ගමන යන ප්‍රමාණවත් ඉන්දන 10 වාහනේ ගමන පටන් ගන්නලු. දැන් මේකේ උඩට ගත්තා වගේ මද නැහැ. චෙක් පිටුලා දෙඩ ගන්න කලින් දැනගන්නවා කොච්චර මීටර ගන්න කිලෝමීටර ගන්න යන්න තියෙනවද කියලා ඒ සඳහා ප්‍රමාණවත් ඉන්ධන ගාගෙන ගාව දෙඩ ගන්න. ඒ වගේ මේ නිවන් බලන්න. මේක නිකන් ආවට ගියාට එන්නේ ඉපදයක් කරගෙන පටන් ගත්තම නේද මේ ප්‍රශ්න තියෙන්නේ. අතන භාවනා කරලා දිනන මෙතන භාවනා කරලා දිනන අරක් කරනවා මේක කරනවා කියලා දිනලා මේ බුදු බණ කත්තේ කියලා මේ මල් පූජා කරන ධාතරි ගාගෙන ඒවා අරන් යන දකින්න උත්සාහ කරනවා. නිවනේදීනේ නිවනේදී මෙන්න මේ ධර්මතාවය තුල. එහෙනම් ධර්මතාවය කියන දුව හඳුන කොහොම සර්ව දේශනා කරලා තියෙන්නේ පොඩි කොටසක්. ඒකිනේ තමයි දැනගෙන මේ ගමන පටන් ගන්න. මේ පින්නතුන් මේ වගේ බණ උපාරක් ආරාරියන්නේ දෙපාරක් ආරාරියන්නේ මේවා 25ක් 30ක් 50ක් විතර අහන්නේ. අහන්නේ තමයි තමන්ට මේවායේ අවබෝධ මට්ටම හොයලා යන්න පුළුවන්. බණ ආරාරියන්නේ නැහැ බැයි සාර්ථකකින්නේ. කායිකෝ කාය කරන ගමන් නැවත නැවත බණ අහන්න නැවත නැවත කරන්න නැවත නැවත බණ අහන්න නැවත නැවත බණ අහමින් නැවත නැවත කායිකෝ කරමින් යනකොට අන්‍යයාට ප්‍රමාණිකූලව ගමනක් තියෙනවා ප්‍රමාණිකූල ගමනේ යෑමේ සම්නිස්සාරණ අනුදානය දැනගන්න මම මෙන්න මේ කටපොතයි තමන්ගේ ශ්‍රද්ධාව වැඩිවෙන විදිහ දන්නේ නැත්නම් එයා දන්නේ නැහැ ගමනේ කොහෙද ඉන්නේ කියලා ශ්‍රද්ධාව වැඩිවෙන විදිහ දැනගන්න නම් තමන්ගේ ක්‍රියාවලිය තුළ තමන්ට තීරණයක් දෙන්න පුළුවන් වෙනවා මම ශ්‍රද්ධාවේ ඉතුරු මට්ටමේද අද ඉන්නේ කියන මට්ටමේද මේක වෙන කාටවත් කියන්න බෑ සත්‍යයි බුදුහාමුදුරට මොකද කියන්න බෑ බුදුහාමුදුරට ශ්‍රද්ධාව කියන එක වෙනස් වෙනවා මොකද ඔකපොල ශ්‍රද්ධාව මට්ටමට ආව ප්‍රශ්න වෙනස් වෙනවා ඊට පස්සේ බුදුහාමුදුර සාධක දෙන්නේ දෙකක් ශ්‍රද්ධාව වෙනස් වෙනවා ඒක බුදුහාමුදුරට අදාළ පාදේ කරන බුදුකම් නෙමෙයි ශ්‍රද්ධාව මම පාදේ කරන දෙකත් අවිද්‍යාවට අවිද්‍යාව තුනයි හා ඒක මම දැනගන්න ඕන මේ මොහොතේ මගේ ශ්‍රද්ධාව කියන්නේ මේ ශ්‍රද්ධාව කියන එක දැනගන්න මෙන්න මේ සීලෙට මොකද දෙන්නේ සීලෙට මොකද දුන්නා නම් සීලෙ වල ආරාමක සමාධියට වෙන්න පුළුවන් වෙනවා සමාධිය තමයි මේක දැනගන්න පුළුවන් සමාධියේ මේක දැනගන්න පුළුවන් වෙන දැනගෙන ඉන්නේ නැත්නම් මේ සමාධියේ ගියම තමයි කරන්නේ මේ සමාධිය ගියම නතර අපිට
හදා ගන්න මොකද න්‍යාය කියන්නේ සත්‍ය නෙමෙයි අපි කියන දේ. ඔන්න ඔය කියන මොකද විස්තර කරන දැන් ඔය විස්තර වෙලා මේ සාකච්ඡාවේ විස්තර වෙච්ච ඒවා මේ විදිහේ තමයි විස්තර වෙන්නේ. ප්‍රමාත්‍යගේ ප්‍රශ්න ආපිලාවේදී මේක සත්‍ය මොකද මේ අත්‍ය මොකද කියලා මොකද විස්තර කරන්නේ. ඊටික තමයි මේ අතොරක් දෙන්නේ විදිහේ විස්තර වෙන්නේ. හැබැයි මෙතනදී අපි දැන් සූත්‍රය ගැන කතා කරගෙන යන්නේ. කොහොමද මේ යෝනිසෝමනික කාර්යය හරහා සත්‍ය ඇදෙන්නේ සම්පදන්නේ ඇදෙන්නේ යෝනිසෝමනික කාර්යය කොහොමද ඇදෙන්නේ සත්‍යවාදා සත්‍යව කොහොමද ඇදෙන්නේ සත්‍යඥා එනම් සත්‍යඥයේ දුනා වූ සත්පුරුෂයා කියන්නේ කවුද කියන එක ධර්මයේ පින්න දුන්න අවබෝධ කරගන්න පුළුවන් නේද? ඉතින් සත්පුරුෂයා කියලා බුදුහාමුදුරුවෝ දෙබල දාලා කියන්නේ නැහැ. සත්පුරුෂයා කියලා හාමුදුරුවෝ දෙබල දාලා කියන්නේ නැහැ. මම සත්පුරුෂය නෝනා කියන එකයි දැනගන්න. එහෙනම් දැනගන්න ඕන සත්පුරුෂයා කියන එක මගේ ජීවිත සත්පුරුෂ ගති එක කිත්තක් කෙනෙක් අන්තරන්න බැයි කියලා මේක ඇතුළේ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා සත්පුරුෂ ගති. එහෙනම් අනන්ත සංඛ්‍යාව වලින් කරන්නම් එක පාටක හරි ගන්න කොහොමදන්නේ? එකයි. මේකම දෙයයන් දෙකක් අයින් කරන්න දැන්. එහෙනම් එකක් අයින් කරොත් අන්න එතනම සත්පුරුෂ. හැබැයි ඊළඟ පිටකේ ආරම්භම සත්පුරුෂ. මොකද එකක් අයින් කරා කියන්නේ එක පිටකේක් හදාගත්තා කිසිදු අරමුණක් නැතුවයි. අන්න එතන එතකොට මම ලෝකේ නැන් විලා මගේ ළඟ අසත්පුරුෂ ගති නැහැ. කෙලෙත් නැහැ. සාධිවිශේෂණයක් නැති බවම ගන්න. අන්න එතන මගේ සතිය තියෙනවා. අන්න සතිය කියන කිච්චක්ෂණයයි සත්පුරුෂ කියන්නේ. සතිය තිබුණේ සීලය ආරක්ෂා වෙන තවදෙම නෑ. සීලය ආරක්ෂා වුණා. සීලය ආරක්ෂා වුන නිසා දැන් මම ඉවරයි ගන්නවා ගන්න එකයි සතිය කියලා කියන්නේ. එහෙනම් ඊළඟ කිච්චක්ෂණේ ආයතනක් වෙනවා. එහෙනම් ආයතන දරන්න මොකද? ඒක ආර්ය අවිද්‍යාවේ අන්නේ නම් ආර්යයකට වෙනදාලා 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 නැවතවරක් ආර්යවම එකක් වෙනවා. අර දෙකේ ප්‍රතිවිරෝධයන්නේ ඒකවල. කලින් එකක් ආවෙන්නේ නැහැ. කලින් එකක් ආවා දැන් එකක් තව එකක්. ඔන්න ඔය විදිහ දෙනකොට මොකද වෙන්නේ මේ ප්‍රමාණිකූල සමාධි මෙච්චකල් තප්පර කෝටි ගානකට ගියා වූ චිත්තක්ෂණ කියන එක දැන් කෝටි ගාන කියලා ලක්ෂ ගානකට විතර අඩු වෙලා තියෙනවා. අලිත් වඩා පොඩ්ඩක් වේගයෙන් මට දැනගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔකටයි අප්පමාදීන වික්‍රේ සම්පාදේත කියලා බුදුන් දේශනා කරන්නේ. අප්‍රමාදී වන්න වහා වහා අප්‍රමාදී බව. අප්‍රමාදී කියලා කියන්නේ මෙතන සතරාත් වර්ධානයේදී දැන් මේ මොහොතේදී අපි කියන්නේ ඔය සත්‍යයට. වහා වහා සත්‍ය වඩා විනදේ දැනගෙන ඉතිව් මරණකදීදී උගල පොඩි හෝ වැළවීමක් තියෙන පුළුවන්. සාති කරන්නේ අදිවාඳු හැබැයි පොඩි හෝ ගැලීමක් තියෙන පුළුවන්. අන්නේ නම් මරණ මණ්ඩලෙදී මේ වැඩේ කරන්න බෑ. මරණයෙන් පස්සේ කොහොමද කරන්න? එහෙනම් මරණ මණ්ඩලෙට කලින් කරන්න ඕන. මරණ මණ්ඩලෙට කලින් මණ්ඩලෙ මණ්ඩලේ නම් මොන මණ්ඩලෙද? මේ මොහොත විතරයි මම දන්නේ නෑ ඊළඟ මොහොතේ මම මැරෙන්න තියෙන්නේ. එහෙනම් මේ කරන්න ඕනේ මේ මොහොතේ විතරයි. ඒකයි මම දැන් මෙතන කියන්නේ. ඊළඟ මොහොතක් කියන එක තාකව සාක්ෂියක් නැහැ. මම දැන් මෙතන පමණයි මේ කර්තකී ඇත්තේ වෙන තැනක මේ කර්තකී නෑ. මොකක්ද දකින්න ඕන? කිසිවක් නැති චිත්තක්ෂණේ කද මම ඉන්නේ කියන එක. දැන් ඉතිපස්සේ මොකද වෙන්නේ? සිතුවිල්ල. කිසිවක් කියන්නේ සිතුවිල්ල. රූපයක් ආවයි කිව්වත්, සද්දයක් ආවයි කිව්වත්, වේදනාවක් ආවයි කිව්වත් මොකක් ආවයි කිව්වත් මොකක් ගැන්නේ සිද්ධ තියෙන්නේ සිතුවිල්ල. එහෙනම් අන්න චේතනාව නැති කරගන්න පුළුවන් උදැන අන්න විවේකී ඔබ තමයි නිවනේ කියන්නේ. ඔය නිවන ඔය ආකාරයක වර්ධනය කරගෙන යන සඳහා එක චිත්තක් නෙමෙයි පටන් ගන්න ඕන කියන එක තමයි මේ ධර්මයේ මේ ආකාරයට බුදුගත වෙන්න තියෙන්නේ. හැබැයි එකිනෙකට සූදානම් නැහැ කියන විදිහට අදනා වාග්යේ පරිදි පරයන්ගේ විනාඩි 5ක් ගියාට පස්සේ විනාඩි 55ක් විවේකයක් වගේ. ඉගෙන ගලා තියෙන්නේ විනාඩි 5ක් ඉඳලා විනාඩි 55ක් විවේක වෙන්න මේ තමයි මේ බලන්නේ. ඉතින් බුදු බල ගඩගෙන සියලු සියයක් එනකොට විනාඩි 55ක් නෙමෙයි විනාඩියක් එක දිගට චේතනා නැතුව පහ ඉන්න පුළුවන් කියනවා නම් කෙලෙස් සියලු සියයක් ෂේ නොකරපු කෙනෙකුට
ආත්මක්ෂේ නොකරු කෙනෙකුට බුදුබණ කියතිය වැරදි නේද? නමුත් මේ කමඨාන් දෙනා මොනවද කියන්නේ? ඒ මොකද ඉන් තමන්ගේ ප්‍රඥාවයක දසමයක් තියෙනවා නම් ඔය වටින ඔය විදිහට හරවයි කියන්නේ. පාදේ කරන්නේ ඇයිද? ඕක අල්ලගන්නේ ඇයිද? මෙතන මේ ඇති වුණා වූ එක චිත්තක්ෂණයක් ඇතිලා වෙන්නේ පුරන් සමාරේ සමාරේ එක චිත්තක්ෂණයක් ඇතිලා ඉන්නේ අත තින් කියනා විදිහට ඔබ සමාරේ කරු. අත තින් කියනා විදිහ ඒක අක්ටිව ගන්න නැතුව ඒක සමාජයේ විචාරින ඒක නෙවෙයි විචාරින ඕම් විතරට කාර්ය ගන්න කරනවා. මෙතන ඉඳලා මේ ඥාන භාවනා වෙනකන් සංකල්ප සමාන වෙනකොට චේතනා අනන්ත ගණක් නේද? භාවනාවේ විදිහට මොකද නැහැ නේද? මොකද? චේතනියක් අසතියි. ඒක සතියයි අසතියයි දෙක මාරු වෙන්නේ කියන දුන්න කෙනාට ඔය ප්‍රශ්නත් වෙන්නේ නැහැ. එහෙනම් එයා මොකද කරන්නේ? එයා මේ වෙලාවේදී සමන්ට නිදහසක් තියෙනවනම් නිදහසක් තියෙනවා දැනගත්තයි කියලා කියන්නේ නිදහසක් නෙමෙයි කියන්නේ. එහෙනම් ඒ අර මොකද වෙන්න ඕනද මොකද කරන්න ඕනද? ඒ අරමුණක් මෙයා අයින් කරන්න ඕනද? අන්න ඒ අරමුණ අයින් කරන්න කියලා කියන්නේ මෙයා නැවත වරක් අසතිය පිටුනා කියන කාර සතිය බදා ගන්න යන්නේ. ඇතිවෙච්ච සතියක් මෙයා අත්තරේ තමයි. ඒක සතිය කියන්නේ සිත්තක් වෙනවා කියන්නේ. එහෙනම් ඒ බව දැනගත්ත නිසා කියන සිත්තක් වෙන්නේ ආයෙත් තව චේතනාවක් පාළුයි. එහෙනම් ඒ චේතනාව දෙන්නේ අයින් කරන්න. ඔබටයි බලෝ විදර්ශනා කියලා කියන්නේ. විදර්ශනා විදර්ශනාට ලක්කරනවා. විදර්ශනා විදර්ශනා ලක්කරනකොට විදර්ශනා කරේ නිදර්ශනියොර මේ තම දෙකට අල්ලගන්නවා අපෝ ඉනි දකින්න පටන් ගන්නවා රූප දකින්න පටන් ගන්නවා බෝකොල පොඩ දකින්න පටන් ගන්නවා අරව දකින්න පටන් ගන්නවා මෙයා දකින්න පටන් ගන්නවා. අමු කුණාරෝ පට්ඨපල් බෝ. මෙතනගේ තියෙනුනේ ගුරු විද්‍යාව කොහොමද? ආන් දැකලා යවුවා. මමද කොනහොද කියලා නෑ නෝනේ මොකද කියන්නේ මොකද කරන්නේ කණ්ඩේට අර පන්නන්න ඕන එහෙමද අල්ල පොලේ ගහන්න ඕන වෙන මොනවද මෙච්චර මේ ධර්මයේ පැහැදිලිව මේ විස්තර දේශනා කරන බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ විරුද්ධ වෙන මේ තරම් කතා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මොන තරම් කරේ කියලා මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනෝනේ මේ සතියක් එක චිත්තක් වෙනයි තියෙන්නේ කියලා ප්‍රඥාවක් එක චිත්තක් වෙනයි තියෙන්නේ කියලා මම කියන හැම වෙලේම මම යාරි පොරස්පාටි කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. හත්තද? හොඳයි එහෙනම් හිටපන්කො. ඉන්නේ අවම සංසාරේ. පුළුවන් තරම් හිටපන්කො. 55 නේ තවුරු 55 හිටපන්කො. කල්පවත්පාටි හිටපන්කො. ඌයි හිටපන්නේ මොන ඉන්නේ මොනේ නෙමෙයි. ඒක පරීක්ෂාවල ලක්ෂණ ලිතුමයි. භාවනා නොකර මේ වැඩේ කරන්න බෑ. සමහර අය කියනවා භාවනා නොකර කරන්න පුළුවන් කියලා. මේ ආන්දුලන් මේ අධ්‍යක්ෂණය කියනවා භාවනා නොකර මේක කරන්න බෑ. භාවනා නොකර කෙරෙනවා ඒක තමයි අතීතයේ කරලා තියෙනවා. ඒක දැනගන්න බෑ භාවනා නොකර. භාවනා නොකර මොන්නේ කවුරු කිව්වා භාවනා කරන වෙලාවේදී තමන් දන්නේ නැහැ තමන් වැස්සට ගිහලා කොල් නැක් තියෙනවා කියලා. ඩබල් ප්‍රොමෝෂන් එක විශ්වරාගය එකයි තියෙන්නේ. එකපාරට පන්වදාන්නේ හොඳට පාස් වෙන්න කරන්නේ. අන්න ඒ වගේ ගත්තා ප්‍රාණන්දේ. කොයින් දිනද කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි පතරේ හැමතැනම. අනිත් පැත්තට විසු වෙන වැඩ ගත්තා නම් අපි ඉවසෙන් ගහලා ආයෙත් ඉහළට එන්නේ. භාවනාව කියලා කියන්නේ ඒක වල ගන්න. කුසල් තමයි වැඩ කරන්නේ. ඒක කුසල් එක වෙලාවෙදී ඉස්සරහින් ඉර දෙනවා. කුසල් නැති වෙච්ච අනිත් පැත්තට ගිය හැටි නිලාවෝ පස්සේ තියෙනවා. ආයි වරෙන් පස්සේ අර කනාවුත් විදිහින් ගිහලා පළවෙනි පාර විදිහට ගත්තම මොකද වෙන්නේ? දෙවෙනි පාරය යටෙන් දෙන්නේ නැහැ. එයාට යන්නේ කියන්නේ පොල් මේ පිටවස. එයාට මේ බින්නේ නැත්තම් තමයි අංක යන්නේ. හා මුට්ටිය ආවුත් කියලා ඉන්නේ ගන්න නැහැ.
නැත්නම් අනිත් එක අඳුරින් තමයි තාගෙන ඉන්නේ. නිවන කැරේට යනවා. කොයි වෙලාවෙම මාරේ ළඟගෙන යනවද දන්නේ නැහැ. තා උවෙච්ච වෙලාවට වැඩේ කරනවා. අවුෙච්ච වෙලාවට කියන්නේ කොයි වෙලාවකට මේ චිත්තක් කියන විතරයි. නම් චිත්තක් කියනක පොතු වෙන්න පුළුවන් විතරයි මේක පිළිබඳව අවබෝධ මට්ටමකට යන්න පුළුවන්. චිත්තක් කියනක පොතු වෙයි ඔබ තප්පර කරපු හැටිය විනාඩි කරපු හැටිය සියල්ල කමිටයි. සියල්ල කමිටයි. තා හොඳට තීරණය ඔතෙන් ගන්න හොඳට අවබෝධ කරගන්න සත්‍ය පවතින්නේ චිත්තක්ෂණයක් විතරයි. සත්‍ය පවතින්නේ චිත්තක්ෂණයක් නම් සීල චිත්තක්ෂණ දෙකක් පවතින විදියක් නැහැ. මොකද සත්‍ය පිළිතේවල් කියන්නේ ඒ බව දැනගත්තා කියන්නේ මොකද කරන්නේ? සීලයයි කරන්නේ. සත්‍ය කියන්නේ සංඥාව. එහෙනම් එකක් මොකද? සංඥාව. එහෙනම් ඒ සංඥාවෙන් කරන්නේ මොකද? සීල රාග ද්වේෂ මොහොතන එහෙනම් සීලයේ පිට පෙළා කියන කෙනෙක් සත්‍ය තියෙන කියන්නේ සත්‍ය පිට පෙළාදී සීල තියෙන කියන්නේ ওই තරම් මේ කියනවා කරේ එහෙනම් කොහොමද මම කියන්නේ විනාඩි ගණන් වලින් මේක තියෙනවා විනාඩි ගණන් වලින් තියෙනවා කියලා කියන්න පුළුවන් රාහතුන් වහන්සේ කියන්නේ මේක නැති එකක් කියනවා කියලා දෙනෙක් රාහතුන් වහන්සේ කියන්නේ මොකද මේව තිබුණාට මම ඒක වදාගන්නේ නැහැ කියන්නේ මේ විදිහට එහෙම සමානයි だっ දෙකේ තියෙනද? සද්දේ තියෙන සද්දේ තියෙන මම බදාගත්තේ නැහැ. අන්න ඒකෝට යන්නේ සත්‍යයේ තියෙන. අපි කියන එක කියන්නේ සත්‍යයේ තියෙන විදිහම කියන එක නෙමෙයි. සත්‍යයේ කැඩි කැඩි අතකට යනවා යන බව දන්නවා. දැන්නේ සද්දේ කිය සද්දේටම අවුරුදු වෙන සද්දේටම සද්දේ කියලා කැදාන්නේ නෑ ඒ නිසා සද්දේ කියන මගේ සුස්සාව දැන් ප්‍රහාණය වෙනවා. සාමිරාජයන් සදාකාල නෙමෙයි ඒ මොකද? ඉඳන්ව අපාරාපෝ සත්‍යමක වුණාමයි සත්‍යයක් කියන්නේ මෙන්නේ ඉන්න පුළුවන්. එහෙනම් මේ කාර්යභාරය දැන් කවුද මේකව කරන්නේ? සත්‍ය කඩකඩ නැවතුනේ සත්‍ය හදන්නේ කවුද? අභ්‍යන්තරේ. ඒක තමයි කියන්නේ විචක්ක උචාර දෙක හැදෙනවා කියන්නේ. මුලින් විචක්ක උචාර දෙක තියෙනකොට මගේ සත්‍ය කඩේන බවම ඉතිපිට ගන්නවා. දැන් විචක්ක උචාර දෙක හැදුණායි කියලා කියන්නේ මගේ සත්‍ය කඩේන බවයි. අභ්‍යන්තරේ සත්‍ය කැඩෙන බව මොකද දන්නේ නැහැ. සත්‍ය කැඩෙන බව මොකද දන්නේ නැති වෙලාවෙදී මම කියනවා දැන් මේක නිත්‍යයි කියලා. ඔන්න මොකදම වගේ. තුර මේ වෙන ක්‍රියාවලිය දැනගෙන කියනවා මම කියනවා මේ නිත්‍යයි කියලා. නෑ මොකද අරමුණ එනවා අරමුණ මට උගදෙන්න කලින් අරමුණත් එක්ක අනිත් පැත්තෙන් එන සටන් කාර්යා දින්න එක්ක හැප්පෙනවා. ඒකෝට මට පෙන්නන්න නැතුව එයා යටදෙන එක අන්න එහෙනම් ඒ වෙලාවේදී කවුද මේ දෙන්න මාරුලා තියෙන්නේ හොමාරුද? සතියයි සම්පජන්නේ. සතියයි සම්පජන්නේයි සතියේ තියෙන සිත්ත්‍ක්ෂණේ සම්පජන්නේ නැහැ. සම්පජන්නේ තියෙන සිත්ත්‍ක්ෂණේ සතියේ නැහැ. ඔන්න ඔය දින තමයි ජීවිතය ළඟ ඉඳගෙන ඉන්නේ අනිත් එක්කෙනා පුතුවද වාදී. අනිත් එක්කෙනා පුතුවේ නැගිනකොට ජීවිතය ළඟ ඉන්නා පුතුවද නැහැ. මේ දෙක ඉන්න තාක් කල් එකට එදී ඉන්න කාටවත් ඇතුළට එන්න බැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා දොට කටුබල යනවා. අන්න ඒක තමයි මේ මාතෘකාවේ සද්දේ තියෙනවා. හැබැයි සද්දේකට බාධාවක් නැහැ කියන්නේ. සද්දේ ඇතුලේ ගන්න බැරුව ගිය මොකද අභ්‍යන්තරයෙන් අර දෙන්න මේක පාවිච්චි කරන එක මාතෘකාව. ඔන්න ඕකයි අවබෝධ කරගන්න ඕන. ඒකටයි මේ ආන්දෝලනයේ අරමුණක් ප්‍රකට වුණාද ප්‍රකට වුණ බව දැනගත්තද? අරමුණක් ප්‍රකට වුණාද ප්‍රකට වෙච්ච අරමුණ මෙනෙහි වුණාද? මෙනෙහි වෙච්ච බව දැනගත්තද? ප්‍රකට වුණා මෙනෙහි වුණේ නැහැ දැනගත්තද? ප්‍රකට වුණේ නැහැ දැනගත්තද? දැනගත්තේ නැහැ. ඔන්න පොඩක් වල කඩ යන්නේ. හොරක් මේ භාවනාව කොච්චර වෙලාවක් කොච්චර උනන්දුවකින් මොනතරම් වීර්යයෙන් කරන්නේ කියලා බලනකොට දැනගන්න. මේ ඇවිල්ලා වාඩි වෙලා එකදවසකින් දෙකකින් නෙවෙනාට බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මම සාකච්ඡා කරන්නේ. මට මේකුණා මම කියන්නේ මේ දින තුන ඇවිල්ලා පළවෙනි දවසේ ඉඳන් භාවනා කරනවා කියලා. අවුරුදු ගණන් භාවනා කරලා ඇති. හැබැයි භාවනා කරන මාර්ගයේ හරියට භාවනා කරලා නැත්නම් මෙතෙක් කල් අරගෙන තිබුණා වූ දේවල් නැවතුම මතු කරන්නේ නැහැ. හරියට තමන් නිවැරදිව මාව භාවනා කරලා තියෙනවා කියලා තමන් තේරෙනවා නම් ප්‍රතිපල තියෙනවා නම් මෙච්චර බඩගලන්නේ නැහැ තමයි තේරෙනවා නම් තමන් කරලා දැනවා කියන්නේ.
ජීවිතයේ වාහනේ අපි වාහනේ වෙනකොට මම වාහනේ ගයින කරද්ද මට පේනවා මේ කියන මග කරුණාලා වාහනේ නැතරලා කියන්නේ වාහනේ ඉස්සරහට යනවා කියන වාහනේ ඉස්සරහට යනවා මග කරුණ වෙනස් වෙනකොට ඊවැගේ තමයි නිවන්වාරි නිවන්වාරියේ මම ඉස්සරහට යනවා නම් මට ඉදිරියට මේ කටයුතු කරනකොට කක්ටි හම් වෙනකොට රූප දකිනකොට අනිත් කෙනෙක් කරුණ දෙනකොට මගේ ප්‍රතිචාරය වෙනසක් මට තියෙනවා ඒකට මගේ කරුණුනේ සායක කලින් යන්නේ දැන් නේද තීනේකට මම මේ මුණයක් පස්සේ මගේ මේම වෙයි මේ විදිහට යනවා පස්සේ මගේ කැමේ වගේ ආසාව ලැබියවම ඒක ඒවා මටමඩ මේ මතෙච්චන කර තේරෙන්නේ එතන එක තේරෙන්නේ නම් මේ භාවනාවේ වාඩි වෙන නිකම් මේ භාවනාවේ කියන විලාද මුණයි මේ මුණයි කියලා කියන්නේ නැහැ මම කියන්නේ කියන්නේ පරිදි දෙන්නේ නැහැ හැබැයි ඒවා කියන්නේ කලින් ඒවා සමන්ගේ මනසිකාරය හරහා පරීක්ෂා කරන්න ඕනේ මේක මෙහෙම විලා කියන පුළුවන් මේ විනාඩි ගානක් මට මුකුත් නොදෙනවා සිටියයි කියන එක වෙන්න පුළුවන් මේ එතන උනා වූ සියලු සිතුවිලි අහන්නේ මේ හැදන්නේ මේ විලාවේ මේ උනා වූ මේක විනිශ්චය කියලා ඉස්සගෙන ඒ විනිශ්චය වල සමන් දමුවා වූ සියලු චේතනා ටික යටපත් කරන්නයි උත්සාහය හරි වාර්තාවේ තියෙන ඔක්කොම වාර්තාව දිනවල යාවේ තියෙනවා කොරේ පස්ස දෙක අහනකොට ඕම එන්න පටන් ගන්නවා දැරිකෙන්. අරකයි මේකයි මේ වුණා මේ වුණා වල වුණා. ඉතින් ඒ කියන්නේ භාවනාවට කියලා තමයි. මේ වෙලාවේදී අනවශ්‍ය දේ කළා යන මාර්ගයේ යන්නේ කියලා නැතු. පරිගොක්කද? කවුදක්කද? මම හේතු මුදිනුතු වලනේ හේතු තමයි අවිද්‍යාව. අවිද්‍යාව අවිද්‍යාව ගන්නවනම් කොහොමද වෙන්නේ? නැහැ. ඕදාවි නෑ කියන්නේ සතිය පිළිබඳව සමානිත පැහැදිලි පුළුල් අර්ථකථනයක සමාන ඉන්න පුළුවන් විදෝ. ඒකට සත්‍ය කියන්නේ මොකද්ද සීලය කියන්නේ මොකද්ද කියන එක පුළුල් අර්ථකථනයක නැති තාක්කල් වන්දිනේ ධර්ම වලදී තියෙනවා. මේ පුළුල් ගන්න ජීවිතාවේදී වන්දිනේ ධර්ම වලදී ඇත්තේ නෑ. ඔබට සමාන පිළිඳින බුදුහාමියෝ අනුග්‍රහී සූත්‍රයේදී සාකච්ඡාමේ අනුග්‍රහී කියලා ගැදීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව කියන්නේ මොකක් කරේ කියනවාද සාකච්ඡා මේ අනිත්‍යය කියන්නේ ධර්ම සාකච්ඡා කියන්නේ ධර්ම සාකච්ඡා එක ඇතුළත් මේ ආන්තරගේ අවබෝධය නම් ධර්ම සාකච්ඡා නෙමෙයි කියන වැඩිපුර තියෙන උනා අභ්‍යන්තරයේ සමාගිය සාකච්ඡාවල් තියෙනවා ඒක තමයි මේ මානසිකාරය කියන්නේ යෝනිසෝ මානසිකාරය හරහා නැවත නැවත සමාන් සාකච්ඡා කරන්න ඇතුළේ මෙතෙක් කල් මේ විකාර කල්පනා කරගෙන මම මේ විකාර කල්පනා කියන නතර කළා මෙන්න මේ ධර්මතාවිකයි මගේ අධ්‍යක්ීමයි සංසන්දනය කර කර නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේ උනායක මේක මේ විදිහට වෙන්න පුළුවන්ද? මේනම් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරේ. ඇයි මෙහෙම දේශනා කරේ? ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේක නිත්‍යයි නෑ අනිත්‍යයි කියලා? විනාඩි පහක් එක දිගට කියන්නේ කොහොමද ඒක අනිත්‍යයි කියලා කියන්නේ? අනිත්‍යයි කියන්නේ විනාඩි පහක් පිටේක. චිත්තක්ෂණ දෙකක් තිබුණාම කොහොමද අනිත්‍යයි කියලා කියන්නේ? ඒවා මම ඇතුළත උත්සාහ කරන්නේ. තුල තරකකයක ඉවත් එක දැන් බලන්න ඕනේ නේද මොකද මේ ආස්වාද ආස්වාදේ කියන්නේ එක ස්පර්ශයක් පමණයි එක ස්පර්ශයක් නෑ ආස්වාදේ කියන්නේ කොහොමද ස්පර්ශය විනාඩි පහක් තියෙන්නේ ස්පර්ශය ඇතුල්ජයදීම ඒ බව දැනුම් දෙන්න කොල්තුරාගෙන මෙයා මෙතන තියෙන්න දොරටුව වහලා එහෙනම් වහපු දොරටුව ආයි අලුතෙන් ඇතුළු නම් විතර විනාඩි පහක ගොඩියේ ඇතුළු වෙන්න පුළුවන්ද බැහැ මියා ඉලියට ඇවිල්ලා දොර වැළවුවට පස්සේ මේ තොරතුර එළියට ගියා. එහෙනම් දොර වැළවෙනකොට පිටක් දෙන්නේ වෙන්නේ. මේ කොහොමද මේ විනාඩි පාස් වෙන්නේ කොහොමද මේ තත්පර ගන්නට වෙන්නේ? අන්න ඒකවල තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රමාණිකුලෝ මේකට සූදානම්. එහෙනම් මෙන්න සද්ධර්ම මෙතන හැදෙන්න පටන් ගන්නවා. මොන ඕකටයි කියන්නේ සද්ධර්ම කියන්නේ. ඔය සද්ධර්මය ආරා තමයි තමන්ගේ ශ්‍රද්ධාවකින් හරි බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිළිබඳ කියලා බුදු වුණ නිකන් මෙනේ කරවන්නේ නැහැ. ඒක මුලදී පටන් ගන්නකොට කරන්නේ කියලා කියනවා. හැබැයි බුදු ගුණ මෙනේ කරනොත් මෙන්න මෙතන. මොනවාද බුදු ගුණ කියන්නේ? මේ ධර්මයේ බුදු ගුණ කියන්නේ. මේ ධර්මය අහලා බුදුරේ මේ සංසාරේ ජීවිතයක් වෙනකොට දෙකින් ගන්න. බුදුහාමුදුරුවෝ ආරච්චිච්චේ ධාරේ බුදුහාමුදුරුවෝ ආරච්චිච්ච නිසා මම අරහත් වෙන්නේ නැන්නේ. එහෙනම් අරහත් අරහත්වට අරහත් වෙන්නේ නැහැ. අරහත් වෙනවලදී කරන්න ඕනේ. ඉගෙනගෙන ධර්මයේ තුල දැන් බුදුහාමුදුරුවෝ වැඩි දෙන්නේ ගැහත්‍යයන් මල් පූජා කරාද බුදුහාමුදුරුවෝ ජීවත් වුණේ නැහැ හරියන්නේ නැහැ එතනින් ඉන්නේ
ඉතින් මේ ගැන්නම් කරන්නේ මොකද්ද? මේ ධර්මයකට බස් වෙනවා කියන්නේ ධර්මයේ නැවත නැවත මම මෙනෙහි කරනවා, නැවත නැවත මෙනෙහි කරන්නේ, නැවත නැවත මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ මම සත්පුරුෂයෙක්. මේ මෙනෙහි කරන මෙනෙහි කරන චිත්තයෙන් තුල මගේ කෙලෙස් හට ගන්න පුළුවන් සතිය මේක කරුදි. දැන් අන්න සත්පුරුෂය. එහෙනම් දැන් තියෙන්නේ මොකද? අන්න සත්‍යයි. මේ චිත්තයෙන් තිබෙනා උදර්මයේ සද්ධර්මයේ කියන්නේ නැතු මේ දේශනා කරන ධර්මනේ. එකක් වෙනස් වෙනවා, එකක් අනිත් වෙනවා. එහෙනම් අන්නෝ විදියට තමන්ට කාලය ගත කරන්න පුළුවන් නම් ඔය ගත කරන්නා වූ මුළු කාලයම තමයි අපි මේ කියන්නේ මොකක් කියලාද? ධම්මාංගම ප්‍රතිපදාව කියනවා. ධම්මාංගම ප්‍රතිපදාව කියන එකට මේ ආපුවාම අපි කාල සටහන කරලා කියනවා පැයක් සක්මන් කරලා පැයක් භාවනා කරනවා. විය සම්පූර්ණ දේවල් නිසා මේ ආපුවාම දේවල් නෙමෙයි. ඔය තියෙනවා කාල සටහන මේ සංස්ථාව ගොඩනගපු ඥානාරාම ස්වාමීන් වහන්සේ අවුරුදු මම කියන්නේ දැන් 50කට නෑ මගේ අතින් සටක්වා විශ්නමක් වෙනවා ඒ කාලේ හරි දුක. සුතුනාමාර්ග නැතිලා අවදි වෙලා දැන් අපි විචාගන්න පැයෙන් පැයට සක්මන් කරන්නයි පරයන්ක කරන්නයි අනිතුරාට ওই ධර්ම දේශනා. ඒකේ ධර්ම දේශනා තියෙන දෙකයි සාමාන්‍යයෙන් දැන් මේ අපි හතර වෙනි දාස් තියෙනවා. අන්න ඒක නිසා ඒ කාලේ ගන්න කියලා තියෙන්නේ පොඩි එකකට ආපුවාන් පස්සේ සියලු දිනාටම අපවස්තාවයක් නැතුව කාර්ය කරගෙන හදු කාර්යයන් නිසා නිවන් දැකීමේ අවස්ථාව කරන්නේ නෙමෙයි යෝක. මං කියන්නේ අපි නිවන් දැකීම බෑ කියලා. ඔය කාල්තරණේ නිවන් දැකීම බෑ කියලා මේ අඳුර කියනවා. කාල්තරණේ නිවන් නැහැ. කාල්තරණ කියල කියන්නේ සබුජ අධිතර. නිවන් කියන්නේ නෙමෙයි නිවන ඊ වේලාවේදී එන්නා වූ අනාත්ම චේතනාව දිලදෙන එකයි කාල්තරණ. ඉතින් පැයක් වෙන්නත් පුළුවන්, පැය දෙකක් වෙන්නත් පුළුවන්, පැය තුනක් වෙන්නත් පුළුවන්, විනාඩි 5ක් වෙන්නත් පුළුවන්. අද ඇඟේ වාඩිලා ඉන්නකොට විනාඩි 5වලදී තමයි චේතනාවක් එන්න පුළුවන් බලපෑම විදිහට කොහොමද පදින්නේ නැති කියන්නේ. ඉතින් ධර්මතාවය විදිහට ඇතුලින් නැති නේදුව ධර්මතාවයත් එක්ක රණ්ඩු වෙන්නේ එතන කෙලෙස් හදාගෙන ඉස්සෙත් එනවා විනාඩි 45 කෙලෙස් හදන. දෙලි ගන්න තියෙනකොටේ ධර්මතාවය තේරුම් ගත්තා දැන් මට කරන්න තියෙන්නේ අනාත්මෙන් ආවව පිටුවෙන්ද මෙතෙන් නැති එක. මං කියන්නේ මේ පරණ හේතුව නිසා පිටර නැගින්නේ නෙමෙයි මේ කියන්නේ. ඒක ආවට පස්සේ චේතනාව මට පාඩයක් භාවනා කරන් දිනවා. පැය භාවනා කරේ නැත්නම් කොහොමද නිවන් දකින්නේ කියලා මේ කරන ගැටුම තියෙනවා. අන්න වාක්‍ය කෙරෙස් කොටක් හදන්නේ. බුදු මාතාර වෛද්‍ය කිවර කරන්නේ. ඒක නොගේ සමන් බලන්න. ඉතින් ගියාට පස්සේ මේ කිනුදුල්ල පරයන් දිහාට පැයක් ගන්න ඕන අවශ්‍ය නෑද ඔය. විනාඩි 5ක් භාවනා කරන්න ගාතින්නේ විනාඩි 5 විදිහට පුටුවක් පුදුන වාර භාවනා කරන්න පුළුවන්. ගණිතාත්මක භාවනා කරලා, කැක් භාවනා කරලා කියලා මේක මේ සත්‍ය ආදින කෙනාට දශමිකවත් වෙනසක් තියෙන බෑ මේ අම්බියෝගේ අවුල. සමාධියෙන් කියනවා කියන්නේ පුළුවන් මේක ඔය දාම් වෙන්නේ ඕක හදන්න කියලා දැරිස් පාඩු කරනවා නේ. විනාඩි දැරිස් පාඩු විතර හදාගත්තුනේ විනාඩි 5-10ක් කියලා කරනවා. මේ අම්බියෝගේ සමාධිය වෙන ගන්නේ මේ බුදු අම්බියෝගේ සමාධිය වෙන ගන්නේ. බුදු අම්බියෝගේ සමාධිය සත්‍යයේ යුතුවට ගන්නවා සමාධිය. එතකොට තමන්ට විනාඩි 5 පටන් ගන්නකොටම සතිය පිළිගන සමාධිය ආරම්භ වෙනවා. විනාඩි 5 විතරකොට සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය කියන්නේ මට ශබ්ද ඇහෙන්නේ නැහැ, රූප පේන්නේ නැහැ, ආරෝප පේන්නේ නැහැ, විකාර සමාධිය නෙවෙයි. ඒ සමාධිය කියන්නේ ඊ අරමුණුත් එක්කම ඇදෙන්නේ ගැටෙන්නේ සමාධිය. අරමුණු තියෙන හැබැයි මම ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබට විදර්ශන සමාධිය. ඒ විදර්ශන සමාධිය මුලින්ම පළවෙනි චිත්තක් වෙනින්ද හදන්න පුළුවන් කියන එක තමයි මේ ආන්දෝල මේ ධර්මතාවය නම් මේ පොත දෙන්නේ. ඒ කියන්නේ පටන් ගත්ත පළවෙනි වෙලාවේ මොකක්ද මේ අරමුණ? ඒ අරමුණ මෙනෙහි කරන. මෙනෙහි කරා කියලා ගැනීමත් එක්කම ඇලිමුකුත් නැහැ, ගැටිමුකුත් නැහැ. යාමම අයින් කළදම කවුද ආව කියලා මම බලන්නේ නැහැ ඒක. සිතුවිල්ලක් විදිහට අම්මා කෙනාද, එහෙම නැත්නම් පුතා කෙනාද, කාර් එක කෙනාද, සල්ලි කෙනාද, දුහාමි කෙනාද, කවුද උනා? ඒකයි. ජීවන ආරාමය අවශ්‍ය එකයි. අවුරුවාවක් සිතුවිල්ලක් කියලා තියෙන කෝ නම් ආයි මගේ කිසිම වර්ගීකරණයක් නැහැ, විශේෂ වර්ගයක් නැහැ. සද්දයක් තියෙනවා, හැක් කියලා තියෙනවා. එහෙනම් ආසව දෙකක් තියෙනවා. ඒකේ කරපු කෙනාගේ අනිවාර්යයෙන්ම වැදගත් දේ මොකද්ද? සතිය. සතිය වැඩුනේ නැහැ. මේ වෙලේ හරියට නොකරනම් මේ වෙලේ හරියට කරයි කියලා කියන්නේ මෙයාගේ කලින් වැදගත් දේනවා යෝනිසමනිකාරය. යෝනිසමනිකාරය හරියට වැඩුවා කියලා කියන්නේ යෝනිසමනිකාරය ඉගේ වැඩිද නැහැ. ඒ වෙලෙ මොකද නිසාද? ශ්‍රද්ධාව නිසා. අන්න තමයි දැන් තේනවා මට සිත්තක් වෙන සතිය පිටවන්න පුළුවන් නම්
ඒ කියන්නේ චිත්තක්ෂණේ මගේ මොකක්ද දුන්නේ? ශ්‍රද්ධාව එකක් කොප්පන් ශ්‍රද්ධා. අන්නේ ශ්‍රද්ධාව කොප්පන් ශ්‍රද්ධා. අන්නේ චන්දුණා සීලය ආයේකාන්ත සීලය. මේ සීලේ පිළිබඳව මට සාධිකයක් තියෙනවා. ස්ථීර වශයෙන් මම ගන්නවා ඒ චිත්තක්ෂණේ මගේ සීලය ගන්නේ නැහැ. මොකද රාගදේශ මොහොතුනේ නැති බවම හොඳටම දන්නවා ඒ චිත්තක්ෂණේ. ඒ චෙක්කල් කවුරු හරි කියන මම පන්ති ලඟනවා කියලා අන්න පට්ටපල් බොරු. ඒ බොරුවට තාපාර කපන්නේ. පන්තිල් පදනල් කරන්නේ රකින්නවා කියලා සමාජයෙන් පෙන්වන්නත් බැහැ. අන්න සිල්වැද පෙරවගෙන බුදුහාමුදුරුවෝ කියන්නේ කන්න හදන්නේ. අන්න යාට තව පාරක් අපායන්නේ නෑ. දැන් පන්තිල් ගැඩුවට කරන්නේ පන්තිල් කඩන්නේ නෑ කියලා කියන්නේ කියත් තමයි ප්‍රශ්නේ. පන්තිල් කඩන්න කියලා බුදුහාමුදුරුවෝ කරන්නේ පන්තිල් මම පරික්ෂාගෙන යන්නේ පන්තිල් කියන්නේ අනිත්‍ය ධර්මතාව. ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ මගෙන් අහලා නෙවෙයි. ඉතින් මට ආරක්ෂා කරගන්න කීයක් නෙවෙයි නෑ. මම බාර ගන්න ගමන් කීයේ මගේ මම බාර ගන්න ගමන් කීයේ මගේ නෙවෙයි. ඔව් මම නම් කියවද නෝ දැන් ආනන්දයේ පාපකර්මයන් කරපු කෙනෙකුට දැහැයි කියනවා ඒ සීගේ රැස්තලා නිවන් අවබෝධ කරගන්න. එතකොට වාසික දෙයකට කරුණාවෙන් අරවා මේ සීගේ ලෝක අපායතුන්වත් මේ වාසිය වඩනවා මේකට පුළුවන් කියලා. එතකොට අර අතනක ධර්මතාවයක් දේ ආනන්දයේ පාපකර්මයන් කරපු කෙනා දැල්ලින්නේ මේ එහෙම කෙනෙකුට කවුරක්වත් දැක්ක මේක මේ වඩාලන්නේ අනන්තයි පාපකර්මයෙන් කවුරක් හරි කියලා දාන්නේ. ඔව්. එහෙනම් මොකලන් ආනන්ද මොකද රාත්‍රියේ? නෑ ඒ භාවයේ. දැන් රජාසත්තර රජුන්ට දැරිමාරු දුන්න හැමදේම නේද? ඒතරේ ඒ භාවයේ රාත්‍රිය නුඹන් ආනන්දයි පාපකර්මයක් කියලා දැරිමාරු. ඔව්. එතකොට අනන්තයි පාපකර්ම කියලා කියන්නේ මෙයා අවිතිමානකාරී දෙයක් නෝන කියන එක. මේ සංසාරයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ කුසල වෙනම නම් මෙතන යන්නේ. දැන් නෝන මේ සායනාව සරල දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක විතරට ගැඹුරු කොටස්. උදාහරණාවය දැන් නෝන කියන්නේ ආනන්දාර පාපකරණය පෙරදී කියලා ඒක බාරගන්නේ නැතුවදී ආනන්ද පාපකරණය වැඩ දෙන්නේ. ඒ වෙනුවට එයා මම මගේ නෙමෙයි ආත්මය කියන එක අවබෝධ කරගත්ත කෙනෙක් අවබෝධ නොකරගත්ත කෙනෙක්. අවබෝධ කරගත්තා නේ ඒක වෙන්නේ. ආ ඒක තමයි කියන්නේ. නේද? ඔච්චර කීකේ අවබෝධයක් කියන්නේ මම හිතන්නේ කියන්නේ තියෙන්නේ. මේ නිවන කියන එකයි මේ ඔක්කොම දේවල් කුසල මට සාතිකයක් දෙන්න බෑ මොනික දීකද කියන එක මට සාතිකයක් දෙන්න බෑ උඹ කොච්චර කල්ප ගානක් අපාය යනවාද කියලා මේක මේ වෙලාවේ නතර කරේ නැත්තම් උඹට කරේ නැත්තම් මම එක සාතිකයක් මන් දෙනවා උඹට පුළුවන් නම් මේ වෙලාවේදී මේ වදින ගාලු උඹේ නෙමෙයි කියලා කියාගන්න ඔය බින්දපාතේ දොල දෙන්නේ උඹට නෙමෙයි කියලා කියාගන්න මිනිමරුව කියන්නේ උඹට නෙමෙයි කියලා කියාගන්න උඹට පුළුවන් නම් මම සාතිකයක් දෙනවා උඹට ඔක මේ භවී කර කරන්න අඟුලිවාද එච්චරයි හැමෝම. ඒ කියන්නේ අඟුලිවාද නීවරණ නැතරවද නෙමෙයි මාර්ගයට කාලයක් ගියපොත්. ඒතකොට මුලදී සති දෙකක් දෙනවා අඟුලිවාද. මොකද එකම ධර්මතාවය මෙතෙක්කල් උඹ අල්ලගෙන හිටපු මේ සියලු දේ මේ චිත්තක්ෂණයේදී බලි කරපොත්. ඒක මේ චිත්තක්ෂණය අයින් කරාම පස්සේ උඹ අතීතයේ අල්ලගෙන හිටපු සියලු චිත්තක්ෂණ මොකද වෙන්නේ? සියල්ලම වෙනවා කිව්වා. යකීටි ඉස්සරහගෙන යන්නේ මේකයි. අල්ල ගන්න තාක්කල් මේක නැවත නැවත ඉස්සරහට යනවා. ඒක එකක් අතෑරිය කියලා කියන්නේ ඒ දක්වා තියෙන සියලු දේවල් තමයි අතෑරියි. මේ චිත්තක්ෂණ එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ අහුගල කියන්නේ. මේ ලෝකේ චිත්තක්ෂණ දෙකක් එකට එකතු වෙන්නේ නැහැ. එහෙනම් එක චිත්තක්ෂණයක් අතෑරියා නම් ඒ චිත්තක්ෂණේ ඵලයෙන් යන්න බැහැ. ඒකේ තنين ඉතිගාලිනු.
හොඳ ඒ වගේ ඊට අදාළ නැති වෙන චිත්තක්ෂණයක් ආය වෙන කාරණාවක් කියන්නේ එහෙමනේ. ශබ්ද ඔක්කොම මේ කියන බිඳුනේ මේ ශබ්ද ඔක්කොම අහුන්නේ නැති නෑ නේද? සමාන ශබ්ද අහුණායෝ මෙන්නේ නෑ. ඒකෝට ඒ කියන්නේ කර්මහාන ඉදිය අගලක්. සමාන ශබ්ද අහුණායෝ ප්‍රකට වෙන්නේ නෑ. ඒක මට කරදර නෑද දැනගන්න. ගැන කර්ණාව ශේෂ්ඨ. කර්ණාව එකකට කියන්නේ නෑ නේද? ඒක සාපේක්ෂ ධර්ම කියන්නේ ඇත්ත වෙනු නෑ. ශබ්ද වල සාපේක්ෂව කියනවා ශබ්ද වලින් මෙන්න මේ වගේ ශබ්ද වලට ධම්මකේ කර්ණාවක් නෑ. මුලින්සේ වෙන්නේ අලු කරට්ටක් තියෙනවානේ. ආශ්‍රයන්නේ බලගත් වාක්‍යයන් ටික කියන්නේ අන්තිමට. නිනිකන් හින්නේ දාගත් ඒවා ටික තියෙනවානේ. ඒක නම මුලින්සේ. ඒකට අන්න ඒකට අදාළව උඩට අපෝ හැක ගැනීමක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව තවත් මගේ තේන වෙච්ච අදහස් මේ චේතනාව තියෙනවනේ. ඒ චේතනාව වලින් ආයිල ආරම්භයක් එනවා. ඒ ආරම්භණය පස්සේ ඒකත් මමයින් කරාට පස්සේ ආයෙම වෙන්නේ. ඒකට අදාළ සියලු අතීතික ඔක්කොම වෙනවා. ගොතේන අමගස් තියෙනවා, ලක්ෂපුගස් තියෙනවා, තෙසල්ගස් තියෙනවා, ඔක්කොම ගස් තියෙනවා කියලා. අපි දැන් අමගස්ියේ කපල ඉවර කරාට පස්සේ ආයි අමගස් වලින් ඇටක් නැති වෙන විදිහ එක අයින් කළා නම් ආයි තෙසල්ගස් තිබුණායි, රබර්ගස් තිබුණායි, අනිත්ගස් තිබුණායි කියලා අමගස් හැදෙන්න පුළුවන් දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි කෙලස් කැපෙන්නේ. ඊට පස්සේ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අමගස් අපි කිනිසා තෙසල්ගස් හැදෙන්නේ නැහැ. අමගස් තිය කපුව නිසා ගස්වලුස් හැදෙන්නේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ නේ. එහෙනම් දැන් ගස්වලුස් කියන දේ ගන්නවා නම් ගස්වලුස් හකට ඒක දෙක. එකකට කපුවද අනිත් එකට කරන එක තමයි කියන්නේ කිසිත්ක් නැහැ ගුණාන්ති කියලා හදන්නේ. හරිද? අන්න අනිත් ගැසියක් හදයි. ඕක දෙකක් තියෙනවා. එකක් තිබුණා කියනවා වැඩි වල මේ. හොඳ වඩ නිසා අපි ඇපල් ගහලා තියෙනවා කියන එක. මොකද වෙන්නේ? ඒක තමයි ධර්මයන් තයින් කරන්නේ කියන්නේ. අන්තිම ධර්මය අපි මේ කියනවා ඒක දුන්නේ නැහැ. අන්තිමන ධර්මයන් තයින් කරනවා. අපාරි දීලා මුලින් අකුසලයි කරගෙන යනවා ඊට පස්සේ කුසලයි කරගෙන යනවා ඊට පස්සේ ධර්මයන් කරනවා අනාගාමී සුත්තම ධර්මය තමයි වෙන්නේ. එයා ධර්මයේ ගොම් දේශනා කරන සුත්තර බලගන්නකම ධර්මය අදින හොගත්තු කෙනා එතනම කත්තයිදාව රහත් වෙනවා. ධර්මයට ගත්තු කෙනාට ඒ ධර්ම අත්හැරීම සඳහා එයාට ඉන්නේ සිද්ධ වෙනවා. මාළාට කල්පනා වෙන්නේ සිද්ධ වෙනවා. මොකද සුද්ධාසෝල ගියා පළවෙනි සුද්ධාවත් කල්ප පහක් මත වෙන්නේ. දෙවෙනි එකේ 10ක් තියෙනවා 15ක් තියෙනවා 20ක් තියෙනවා සුද්ධාවත් 5ක් තියෙනවා 14ක් මොනවද මේ 4ක් කොපා කොමාරි එකෙන් ගියාම ඉවරුනේ නැත්තම් ගන්නවා ඥානකට තැන්නේ කොහොමනත් හැබැයි බුද්ධෝත්පාද කාලයක් කියන බැරි මේ කිව්වේ වෙන්නේ බුදුරේ පාලේ ඉඳලා රාතුන් මේ අනාගම් කෙනෙක් හොයලා දිනවා සෝවාන් කියන කෙනා බුදුරේ පාලේ ඉඳලා ඉතින් මේ වෙලාවේ කාටද සෝවාන් වෙන්න පුළුවන් නම් මෛත්‍රී බුදුහාමුදුර පාලේ ඉන්න කෙනෙක් කියන කාරේ වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුර පාලේ ඉඳලා මේ වෙලාවේ සෝවාන් වෙච්ච කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා නැතාවුදු ලක්ෂණී ගැතුම මොන්දේ භාවයේදී සිදු වෙන දෙයක් එනිසා මේ වෙලාවේ සෝවාන් වෙනගේ බොහොම කෙටි කාලෙකින් තමයි අදුවන්නේ සෝවාන් වෙන්න ඔය කල්පහතක් කියන්නේ මේ භවහතක් වුවත් භවහත ගන්න වැඩි ඉවරෙන්න පුළුවන් උපරිම භවහතක් පුදවන්න දෙන්නකට සමහර මේ කාර්යය ඇදී දුස්කම් දිවි ලෝකයට විචාර කරන කල් මේ අවුරුදු තියෙන ඉතින් වැඩි ඉවරෙන්න පුළුවන් මොකද ඊට කලින් මෛත්‍රී බුදුහාම පානේ එනිසා දෙන්නම එනිසා අපි මේ ආනන්දගේ පාප කර්ම කරපු කෙනාට ආනන්දගේ පාප කර්ම කරා කියලා කියන්නේ මේ මොහොතේ එයා එක තමන්ගේ account එකට දාලායි තියෙන්නේ. account එකට දාපු නිසා එයාට එතනින් ගැලවෙන දඬුවමක් නැත්තේ නෑ. මොකද එයාගේ කුසල හරහා ඒක ඉවත් කිරීම කරන් බලවත් කුසලයක් ගැන වර්ධනය කරන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. වර්ධනය කරගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන්. නමුත් ආනන්දගේ පාප කර්ම කියන එක අල්ලගත්ත එක්කෙනා ඒකයි මේක නිත්‍ය සංඥාවක් නැරෙන්නේ කියන්නේ. තා බුදුහාමුදුරු කියන එක එයාට අයින් කරගන්න බෑ. සංඥා බලන බුදුන් උඹ. ප්‍රතිපදිතේ බුදුහාමුදුරු දේශනා කරනවා. සංඥා බලන බුදුහාමුදුරු ඔල්ලා පොරේ ජය සංඥා දික්කි. මේ දික්කි ගැටලා තියෙනවා. ඒ නිසා එයාට මේ විලාවේදී ඉතින් ගොර වැඩි කරගන්න බෑ. එනමයි අජාසත් රජුණුනේ. තා දුවාන්නේ ඉතුපුගේ නාක සුවාගෙන්දවලා රජිවල් කරා ඊට පස්සේ මු සම්බුද්ධ ශාසනය ගියා තමයි නේදනේ අන්තිම අදවේ ශාසනය ජීවිතය නිකන් මොකද බලන්නේ සංගායනාව කරේ එයා පරිකරම බුදුහාමාවට ඇවිල්ලා ධර්මයේ දිහා අහලා මේවා කළා දිගනිකාය කියන දෙවන සූත්‍රය ධම්ම කියන සාමාන්‍ය බල සූත්‍රය අහලා ඒ එයාගේ තේරෙන වෙනවා සියලු සත්‍යාස්තුන් කියන කියලා එතන වල ගිහිල්ලා අන්තිමට කලකිරලා තමයි එතන ආවේ. මේ කවුද බුදුහාමුදුරන්ගේ දොස්තර එතන කවුද?
ජීව ජීවකයාගේ අමාත්‍යවරේ ජීවතාවක් කියනවා. ඒකෙන් ඇවිල්ලා ඒ මුලින් යා බයෙන් බයෙන් ඇවිල්ලා අන්තිමට ආනුභවයක් තේරෙන වැඩි හරි නම් සින්නම් කරන්න දෙයක් නැහැ. සාදු කියලා ගියා. එයා දන්නා දැන් ඉතින් වැඩේ වැඩේ ගැස්සලා තියෙන්නේ. ඒක තමයි හිතවල දාන්නේ. නැත්නම් ඉතින් ජීවදත්තත් යන හේතුව නැහැ. ජීවත් කියන්නේ බුදුහාම කියන්නේ සාවලයන් මතිනානේ. මතිනා බුදු වෙන සියලු දේවල් කරේ යන්නේ. බුදු කෙනෙක් නෑ දේවයත් නැත්නම්. ආත්මයක් ආත්මයක් පාසා ඇවිල්ලා බුදුහාම කියන්නේ බුදු වෙන ආවට සියලු දාන දෙන්නේ වැඩ ගන්න ඉවර එයාලු. එයාගේ හම්කන වෙලාව විද්ධ ගායාවේ කියලා දාන්නේ බාරගත්තා. ඒ ඔක්කොම කරගෙන ඇවිල්ලා අන්තිමට පස්සේ බුදු වෙන්නත් තරම් කුසල් තියාගෙන හැබැයි මේ වෙලාවේදී මේ හේතුඵල ධර්ම තුල මේක සිදුුනේ. ඒක හේතුඵල ධර්ම කියන්නේ ඉස්සර බලගත්තු කෙනා තමයි මේ කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. හේතුඵල ධර්ම කාටවත් වෙනස් කරන්න බුදුරයව වෙනස් කරන්න දෙන්නේ නැහැ. ගල් පෙළනවා බුදුරයව කලින් දෙන්නේ නැහැ. පොඩි සම්මුඛ කරන් දෙන්නේ නැහැ. මොකද කරන්නේ පිළිපද ගන්නෙ. බුදුරයවත් එහෙම කරන්න පුළුවන් දේවල් කියලා කරන බැරි දේවල් කියලා බුදුරයව වලට ගන්නෙ නැහැ. මෙන්න දීගියාද ලොංගයන්ද සර් මොකද ඉකඩ අපේ ගන්න කියන තවත් සංස්කාර. අන්න ඒක නිසා ආනන්දගේ පාප කර්ම වලින් ගන්නව ගත්තේ ඔකයි. ඔය හැම එකක්ම වෙලා නෝනා මේ කියන මේ ආතු විස්තර වෙන නිසා ඕවාගේ සත්‍යය කියලා කියනවා කියන විචාරය මේ ආතු විස්තර කරලා කියලා හැම කියන්නේ පා. මේවා මේ වචන ආන්න නිසා මේ සම්මුතිය තුල මේ විස්තරය ආ. ආර්ය විහාරයේ කියන දේ කතා කරනවා නම් ඕවා පිළිබඳව කතා කරන්නේ නැහැ. ආර්ය විහාරේ ඔකක්වත් නැහැ ආනන්දගේ පාප කර්ම කියන මොකක්වත් නැහැ ආර්ය විහාරේ. අරිහාරේ කුසල කුසල කියන දෙයක් නැහැ. බුදුහාම වදන දේශනාද. අරිහාරේ කියලා කියන්නේ ශූන්‍යතාව. ශූන්‍යතාව කියන කුසල කුසලයක් තියෙනවා නේද? ශූන්‍යතාව කියන්නේ දෙයක් නැහැ. අකුසලයක් තියෙනවා ශූන්‍යතාව කියන්නේ දෙයක් නැහැ. ශූන්‍යතාව කියන එක නිසි දෙයක් නැහැ. ඒකෙ මේ චිත්තක්ෂණයක කුසල කියන්නේ දුරයි ගන්න චිත්තක්ෂණය වෙනස්. මේක චිත්තක්ෂණේ කුසල කියන්නේ දුර, ඊළඟ චිත්තක්ෂණේ වෙනස්. ඉතින් මේක පටලව ගන්න එපා මේ සම්මුතිය තුළ තමයි මේක කොහොමද කියන්නේ. නම් මන්දේ මේ වාසුගාහරා දීදී මේ ආයේ තේරෙනවා කියලා කොහොමද අපි මේ කායික පස්සනාහරා සීල ශික්ෂා වැඩෙන අපේ සමාධි ශික්ෂා වැඩෙන කියලා අපි ආවේ සමාධි ශික්ෂා වල මෙතන මේ ඉස්සරහ කියාගත්තේ සතිය කියන එක සමාධි කියන එක නෙමෙයි එතනම කියනවා සතර සම්‍යක් ප්‍රදාන දීදී සතර සම්‍යක් ප්‍රදාන දීදී හරහා මේ සතිය කොහොමද හැදෙන්නේ එහෙනම් සතර සම්‍යක් ප්‍රදාන දීදී හරහා මුලින් හැදෙන්නේ සතිය නෙමෙයි මුලින් හැදෙන්නේ සීලය කියන එක දැන් හොඳට තේරුණා මුලින් සීලය හැදුනත් එතන සතිය හැදෙන මොකද සීලය හැදුනල් නැති කියලා බලන්න අපි පාවිච්චි කරනවා සතිය. ඒක සීලය හදන්න යන එක්කෙනා සීලය හදන්න උත්සාහ කරන්නේ සතිය පිළිපදීම හරහා. සතිය පිළිපදවන කෙනේ තමයි සීලය ආරක්ෂා කරන උත්සාහ කරලා කියන්නේ. ඒකයි මම කියන්නේ දැන් මේ මොකද කියනොත්ද පුළුවන් නම් සෑම පැයකම පළවෙනි දාන පහතුල කලින් පැයේ මගේ සීලය මොනවද කැඩුනේ කියලා බලන්න කියලා. සීල ගැන බලන්නේ කියලා නෙමෙයි මේ ආපෘතියේ සත්‍ය පරික්ෂා කරන්න කියලා කියන්නේ. සත්‍ය පරික්ෂා කරන එතන තියෙනවා නිදේ සමුදේ. එක දවසින් වෙන ගන්නේ නැහැ, දෙකින් වෙන ගන්නේ නැහැ. සුමානෙක් පිළිවෙල පුළුවන් නම් පිටුපිට කරන්න. ඉන්ද්‍රිය සම්වරයෙන් කොහොමද කියලා තමන්ට තේරෙන්නේ. අනවශ්‍ය ආකාරයේ ওই නූපුත් රූප බලන්න යන ඒවා නූපුත් ශබ්දාන්න යන අනිකුත් විවිධ කාය දේවල් වෙනකොට තමන්ට පරිවිදි ලක්ෂණ දෙනවා තමන්ට. මේකට කරන්න පුළුවන් කරොත් හරි වාතාවරණය මේ ඇතුළත් වෙන ඇතුළේ යා පරිදි කියනවා. අම තීරණයක් ගන්නකොටම එයා දෙන මැසේජ් එකක් හෙඩ්ලයිට් එකක් පත්තු කරයි. ඔය වැඩි කරාට කමක් නෑ. හැබැයි මේ ගැන පරීක්ෂා කරන ඉතින් කින්නවා ආව වෙලාවට එයාට අහුවෙන්න පුළුවන් කියන පරිදි දෙනවා. හොරගම් කරාට කමක් නෑ. සිකුරි ගාට අහුවෙයි කියලා කියනවා. අන්න ඒකටයි ඒක කරන්න කියලා දුන්නේ. ඒකටයි අර අනිත් වැඩේ කරන්න කියලා කිව්වා. මොකක්ද අනිත් වැඩේ? කෑම කනකොට පුළුවන් නම් කෑම බෙදා ගන්න. කවුරු හරි කරපුවා ඉන්නවා බලන්න කුස්සර දෙනවා. මොනවද මේක කියලා බලන්න. කොහොමද? ගණන් කරා කීයක් වාර කරන්නේ? ගණන් කරේ නැත්නම් ඉරියව් කීයක් තියෙනවද කියන්න බලන්න. අපි මේ අන්තර්ජාලය නැත්නම් ඉස්තර්ජාලය හරහා ගිය පිටු තුන දැනනවා කියලා මේ බණ පොඩකට ඇහෙනවද? මොනවාරි ප්‍රශ්න අරගෙන ඉන්නවද ඔයගොල්ලෝ? නෑ නෑ එහෙමද? එහෙමද? එහෙම තමයි. භාවනා කරනවා කියන්නේ මොනවද? තාම ඉතින් වෙලාවක්
විලා හම් වෙන්නේ නැහැ විලා ජීවිත කරන්න ඕන. ඔව් මොකද මේ දැන් කියන්න කොහොමද වෙන්නේ දැන් නෝනකට මේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන්නේ මේ අභ්‍යාස දෙය කරන්න පුළුවන් බාහනා කරන වෙලාවට උනාට. යාම විනාඩි සාංකයකම පළවෙනි විනාඩි පහ තුළ Tamange සීල කරන කියලා බලන එකයි කෑම කන වෙලාවේදී කෑම බෙදා ගන්න පටන් ගන්නකොට බෙදාගෙන අවසාන වෙනකන් කොයි කොච්චර දුර ප්‍රමාණයක් වෙනවද කොච්චර ප්‍රමාණයකට ඉරියව් මාරුනාද වෙනස් වෙනවද කියලා බලන එකයි. ඒක පරීක්ෂා කරන්න පුළුවන් නේද? ඉතින් අන්ද ඇල්ලුවා පළවෙනි ඉරියව දෙවෙනි ඉරියව බක් ගන්නෙ. ඔව් දැන් මේ අන්ත බලුවයි දැන් මම මේ දින්න ඕනේ කෙනෙක් හරි නේ. ඔව් උත්තර උත්තර දෙනවා ඔය දැන් කුකුල් වලේ දෙනවා. ඔව් හරියට මට ඔච්චර කලින් විතර දෙන්නේ. බලුව ලොකු දෙන්නේ නේද? ඔය කුකුල් වලේ දෙන කොහොමද පොර කුකුල් විතර කාටද අවුද්දදී පොර කුකුල් බස් කාරේ තමයි නේ හරියට හැන්දාගෙන බස් එක සංගණයක් මං කියපුවා කියන්නේ අපන්ගේ මුලින්ම මෙහා මෙතේ හිතන්නේ සංකාරයයි නිවන් දකින්න ඔය ඉතලා හිටින්නේ නැහැ නිවන් දකින්න මේ ආනුව දිගින් දිගට මුලින් දැන් සතිය පිටවන අත්‍යවද වශයෙන් බලන්නේ කියලා මේක තේරුනේ ඒක තේරුවා එකක් තේරුවා අත්‍යවද පදගතිය ඔය ඊළඟේ ගියව මොකක්ද කියලා මං අහන්නේ දැන් මෙහෙම දාන අපි දන්නේ මොකට හේතු කියලා බලද්දි. ආ ඒ කියන්නේ නෝන කියන්නේ දැන් මුලින්ම ඇඳ ඇල්ලුවා පළවෙනි ඉරියව්ව ඒක දෙවෙනි එකේදී බතත් එක්ක හැන්නේ උල්ල උස්සන එක තමයි දෙවෙනි ඉරියව්. ආ විචෝකේක වෙන්නේ නැහැ මේ අස්සත් දැන් හරි. අදන්නේ තාකාලෙ දිනවන ඔව් පරීක්ෂා කරපු කෙනෙක් දිනන කොහොමද? ඔව් ඒ අතරේ නියෝග් නැහැ.
මේ අතර ඉරියව් වල තියෙන මොකද කියන්නේ ඉරියව් වල තෝරන ඉරියව් ටික. මට ඕන මුලින් පිටානල්ලපු ඉරියව්යෙන් පස්සේ දෙවනි ඉරියව් මොකක්ද? පිටානල්ලා පිටානල්ලා දෙගත්තා. ඒ තෝරේ ඉරියව් මොකක්ද කියලා මට කියන්නේ. පිටානල්ලන උන ඉරියව් සඩගත්තියක් දැම්මම ඉතින් මේක මොකද දැම්මේ ඒ අතරතුර වෙන ඉරියව් නැද්ද? හා? ඔන්න සතියෙන් දේනවා ගමන් ඇති ගමන්. දැන් තේනවා මේ තමන් මේ සතියේ අතිශය බොහෝ උඩ පැනලා ගැටියා ඔය දැන් මෙන්නත් කරේ. පිඟාන අල්ලපු කෙනා කියනවා නම් පිඟාන අල්ලපු ඉරියව්වෙන් පස්සේ ඊළඟට මට දැනුනේ ඇඳ අල්ලපු ඉරියව් කියලා. දැන් බලන්න මේ තමන් දිවිච්චාව කාර්ය ක්‍රියාවලිය මෙතන තියෙනවා දැන් තමයි. ඒ කාර්ය ක්‍රියාවලිය තුළ දාන බලන්න ඔත්තරන කොච්චර තව අත්‍යන්ත ලක්ෂණ උමාරි කතියද කියලා. අනිත් චේතනා යටි චේතනා අත්‍යන්ත ලක්ෂණ තව කොතනද ඔච්චර කොච්චර වුණාද කියන එක බලන්න. ඥාන ඇතුළුව කෙරෙන ඥාන තියෙන්නේ කොහෙද? ඥාන පොඩි. නේද? ඥාන පොඩි තියෙන ඥාන ඇතුළුව නම් ඒ ඥානට අල්ලලා ඉඳන් අපින් බත් කරන හැංගි ඇතුළුවයි කියලා කියන්නේ. මම දන්නේ ඔය ඥාන දී කොහෙද බත් කරන තියෙන්නේ කියලා ඉඳලා බත් තියෙන්නේ කියලා නම් ඒ දෙක අතර තව කොච්චර කේවා විලාද හැදි කරන්නේ අලුත් කම නේද බලන්න. එනම් මේ දැන් මේ නෝන කියන කෙනෙක්දලා මේ පියාණ අල්ලපු තැන ඉඳලා මේ හැඳ බෙදා ගන්න තැන දක්වා නම් නෝනට දැන් ප්‍රකට වුණේ ඒ දක්වා සියලු වෙලාවෙ මේ නෝන ඉති කොහෙද? අතීතේ. මේ කොහෙද දැන් අතීතේ? මේ කොහෙද තියෙන්නේ? දැන් මොකක් කියන කෙනෙක් බැලුවා නම් මගේ සිත මොකද උනේ කියලා ඔහු උත්තර කියන්නේ නැහැ ඒ වෙලාවේ. අන්නේකට නෝන කියෙන්නේ නැහැ අරු දෙන්නේ. එනම් මගේ සීල වේලාවේ සිත්තක් වෙන කීයක් ඇද්දද කියනවා. හැබැයි උද කරන්න කියනවා හෙට කරලා අරගෙන මගේ අතින් සතුන් බැරිද? ඕන් තේරවන්න ඕනේ. මේ සාකම දෙයක් මං කියලා දෙන්නේ.
ඕක හරියට බලන්න පරීක්ෂාවක් කරන්නේ. ඕවා සත්‍යයි අද්දුතුයි සාතිකයි. ඕවා තියෙනවා නේද? ඉරියව් තියෙනවා නම් නෙමෙයි ඉරියව් ඔත ලක්ෂ ගණක් ඇති. ඉරියව් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ. ඉරියව්වට සමාන්ත අනුගත වෙන්න පුළුවන් කියලා මේ බලන්නේ. ඒ කියන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය සමාන්ත තේරුම් ගන්න පුළුවන්ද? මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තේරුම්වත් එක්කනාද නිවන කියන ගැටයක් තියෙනවා. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කියන්නේ නිවන් දරපු එක තමයි සත්‍ය කියලා කියන්නේ. ඒකේ සත්‍ය හදන්නකෝ ඒ නිවන් දරපු කියන්නේ තෝ නිවනක් හම්බ වෙන්නේ නැහැ නේ. මම ඉන්නා වූ මෙච්චර අපතේ ඉඳලා බොහොම සරලව දැනගල යන මේ අහු මේ අභ්‍යාසයෙන් කිව්වකට අර ආසල් කාසාසෝගේ මෙච්චර මේ ගඟල ගඟල කරනවා කියන නිමෙන්නේ විවගේ දිනාඩු වරගෙන දැනගෙන ගිහිල්ලා ලොකුත් ආකාරයේ පැයක් කරගෙන කරන එකක් නෙමෙයි මේක ඕනෑම දවසේ තමයි කෑම කනවා කෑම කන ඕනෑම වෙලාවට තමයි අනිවාර්යෙන් කැම බෙදාගන්න තනියමයි මගුල් දෙකක් වුණා කොහෙ වුණත් එක්කෝ වටේ දුණත් ඒ කියන්නේ බුෆේ එකක් වුණත් තමයි ඉඳලා ඉන්නේ කොහෙ වුණත් ඒ දෙන්නේ එහෙමනම් ඒ වෙලාවේදී කරන්න තියෙන තමයි සරල තියාගන්න. හැබැයි දෙති නැහැ මිතර. දෙති නැහැ හැබැයි කරොත් එහෙම තමන්ගේ මේ සතිය කොච්චර බලන්නේ කොහොමද? එහෙනම් මේ සතිය මෙච්චර මේ අදු වටිනාකමක් දීලා කවදද මේක හදන්නේ? මේ සතිය මෙච්චරම වටිනාකමක් නැහැ මේක නිකන් අර විඥානවල සලකනවා විතරයි මේ සතිය කරගන්නේ. එහෙම සතියින් මේ වැඩේ කරන්න බෑ. මේ මම බුදුහාමුදුරන්ට සමාන සතියක් හදන්නේ නැහැ. බුදුහාමුදුරුවනේ නෝ හදන්නේ මම බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙක්. එහෙනම් අපි බුදුහාමුදුරන්ගේ සතිය මට ගන්න තියෙනවා මම සත්පුරුෂයෙක්. මොකද බුදුරයන් පර බුදුහාමුදුරුවෝ ධාතික දෙනවා රාත්‍රණයි කියලා. මගේ අතින් බුදුහාමුදුරන්ගේ අතින් නොවනට වගේ තියෙන මොකද? හම්බේ සතිය. එහෙනම් මේ සාතිකය කියන්නේ ආයි කාටවත් වෙනස් කරන්න පුළුවන් සතිය ගැනෙන්නේ නේද? මේ සාතිකය කියලා කියන්නේ මා රූප සුන්දර දෙවියන් බලලා එක රූප සුන්දරයක් අර ඉස්සරහට මාසේ කවන්නේ ඒ රූප සුන්දරත් එක්ක අසල උන්දයි කෝල් කියලා හිතන්නේ කන්නේ ඇයි? ධාතුන් වහන්සේ නා රූප සුන්දරයක නොබලන්න පුළුවන් වෙන්නේ කොහොමද? බුදු කාර්යයක අද කාටි කියලා දන්නේ නැහැ. එහෙනම් අන්නේ රූප සුන්දරයේ දකින්න කොට ඒක පංච උපාදාන සංජාත පිළිබඳ දැනෙන ධර්මයට මේ අධ්‍යන්තරේ වර්ධනය කරනවා. මේ අතීතේ ගුණබන්දාලේක වහන්න ඕන එච්චර ප්‍රමාණයක් ධර්මයක් එච්චකමනේ ධර්මය ගන්න එක වෙන දාන්න තියෙනවද? පංච ඉන්ද්‍රියද? පංච ඉන්ද්‍රිය නිරාම මාර්ගනේ. පංච බලතේ ගන්නද? සප්ත භුජම් එක ගන්නද? ඒක ඒ හරහා තමයි ගමන යන්නේ කොහොමද? වැඩ කරන දේවල්. ඒක ප්‍රතිපල තමයි ශ්‍රේණි දෙක. ඒ ඇතුලේ වැඩ කරලා වැඩ කරලා උඩට එනවා මේකේ සමිත. මේ දිහා බලන් දෙන්නේ මොනවද මේ බලන්නේ? රාජමාන්ගේ අධ්‍යක්ෂක කළ මේ ඔපරේෂන් එක කරන්නේ ඇයි කලොලලා නැහැ ඒ ඔපරේෂන් කළත් නැහැ රාජමාන් හැබන්නවා ඇයි ඉදි තියෙනවා රාජමාන්ගේ ලොනක් නැහැ මල බලනවා රාජමාන් අසුන්ගේ අසුචින් හොලා වැඩි රාජමාන්ගේ අසුචි කියලා දැන්නේ නැහැ එතනවල ඒක ඇතුළතින් කාර්ය කර කරන්නේ නැහැ ඉතර මේකින් මේ චිත්තත්ටි කැඩෙනවා චිත්තත් කැඩෙනවා කියන පිළිතුරේ සත්‍ය කියන්නේ සතියේ විතරක් මුදුම වේගයෙන් ප්‍රබල වේගයෙන් මෙතනට ගමන් කරනවා වෙනුනා. එහෙම නම් මෙතන කෑම ගන්න අරගෙන මෙතන දෙනකොට මෙච්චර වෙලාවක් මේ සතිය තිබුණා කියන අයට කවදාවත් උපකරණ දෙන්නේ නැහැ. සත්‍ය දියව කියනවා මට සිසිලක දැනුණා දැන් කිව්වොත් සිසිලව දැනුණා. තද ගැතියක් දැනුණා. තද ගැතියක් දැනුණාට පස්සේ මොකද්ද තමයි දැන් මේක රැඳී වදෝනා. ওই කෑම මෙතන තියා බලන්න නැතුව උත්තර හම්බේ. දැන් ගිහිල්ලා තියෙන්නේ මේ කායක බෞද්ධ ක්‍රියාව දෙක කරන් ඉන්නේ. එහේ අරගෙන මොකක්ද වෙන්නේ කියලා? කරන විදිහේ තේරුම් ගන්න දෙන්නේ නැහැ. කරන විදිහ කරලා දැන් නෝ කරන්න ඕන. ගිහිල්ලා මුලින්ම තමන් කරන වැඩේ බලන්න මොකක්ද මට වෙන්නේ ඉස්සර කියලා. නමුත් ගොපි ගන්න නෑ. ඒ වගේ හැන්ද ඇල්ලුවා. හැන්ද අල්ලනකොට දැන් මේ ඉස්සර. හැන්ද ඇල්ලුවා නම් ඊට පස්සේ හැන්ද ඇල්ලුවාට පස්සේ මොකක්ද තනිකෝ සිද්ධ වෙන්නේ? හන්ද ඇල්ලුවා කියන එකට මොකද්ද තනිකෝ ගන්න දෙන්න වෙන්නේ? ඔක මේ ආන්තර කියලා වෙලක් නෑ අතන ඉලා කරන්නේ. කොහොම මොකද්ද වෙන්නේ? අටවිය ආරම්භය හොයන්නේ නැද්ද කොතන? ඊගනේ මේ ඊට පස්සේ ඇල්ලුවා කියන සදගතිය දැනීමත් එක්කම ඊළඟට මොකද්ද දැනෙන්නේ? මොකක්ද ඉස්සරදෙන්නේ? ඉස්සරද තමයි. ඉස්සරදක් විතර ලෝකෙ කියන්නේ. මොකක්ද ඉන්නේ ඉස්සරදේ? දැන් මුලින් ඉස්සරද උනා අතයි හැන්දයි දෙක. හරිද? අතයි හැන්දයි දෙක ඉස්සරද උනාට පස්සේ අතේ මුළු අතමෙට කරේ ඉස්සරද උනාද එහෙම නැත්නම් අතේ කොටසක් ඉස්සරද උනාද?
ඊට මුලින්ම දැනගත්තේ ඒකද එනක මුළු කොටම දැනගත්තේ ඒක වත් තමයි. එහෙනම් ඒක කොච්චර දින අර මෙතන මම නික උදාහරණ දෙන්නම්. එතන අරින් කියන්නේ කියපන්. අපි බොහෝ පොඩි ඇඳලා කොරෙන් ඉඳලා අර වදින්නේ. එතනින් දැනෙන්නේ. ඊට පස්සේ බලන්නේ පිටාන කොහොමද තියෙන්නේ හැම දිනේ පොලිසියට අපි දාන්න ඕන කියලා මේ අපේට වත් කොච්චර දින දෙකක් වෙනවද කියලා බලන්න. අපි ඇහිණේකට ගැටේ ගෑවෙනවා ඇති මේ වගේ ඇති කොච්චර දේවල් ඉන්නවද කියලා බලන්න ඉතින්. හැබැයි බලන කියන්නේ ඇහිණ බලන්න නෙමෙයි. කිස්පඩන බලන්නේ තමන්ගේ වේදනාවක් ගන්න දෙන්නේ බලන්න ඕන. වේදනාව හරහා මොකද්ද මට දැනෙන්නේ? ඇහැදිය බලයි කියන්නේ නැහැ දැන්. ඇහැදිය බලයි කියන්න පුළුවන් බට්ටික යනකොට බට්ටික උඩට එනකොට ඒක වැටෙනකොට ඒකට ඇහැ පාර කියනවා. බට්ටික දානකොට දීලා හැලෙනකොට ඒකට ඇහෙන් තමයි ඒක ඉස්පර්ශ කරන්නේ. බට්ටික හැඳ දානකොට දැන් ඇහෙන් ඉස්පර්ශ කරනවා. නමුත් ඊට අතරතුර අනිකුත් ඉස්පර්ශ මම කියන්නේ මේ සීල කියන බලන්න පුළුවන් කියලා. හරිද? නමුත් අඩු වශයෙන් සීල එකක් බලන්න අනුනාගත කටින් කියනවා. ඉරියව් කීයක් තියෙන එකක් බලන්න. චේරියව ගන්න කොයි බාරදුවා මේ වගේ නෑ සීලේ කියන්නේ පරික්ෂා කරන්න ඌව තමයි ආයේ පරික්ෂා මම තව එකක් කියන්නම් කරන්න පුළුවන් මිල වඩා පාදයෙන් හැබැයි මේ පොඩක් අය කරනවා කියන අවබෝධය තියා කියලා කිව්වා ඒක අපේ ස්ටේජ් ජාලේ ඉන්න අය සාගන්න මේ වගේ තව බලන්න ටැප් එකක් කරනවා වක්‍ර ටැප් එකක් කරලා බලන්න අන්තිමටම අඩුම මට්ටමට වතුර බිඳුවක් එක දිගට එකපාරට ගලවන්නේ නැති මට්ටමට වතුර බිඳ චුට්ටු චුට්ට එකතු වෙලා හැදිලා වැටෙන මට්ටමක් තියෙනවානේ. යන්තම් එරියන්. අන්න ඒ මට්ටමට ටැප් එක ගැහලා බලන වතුර බිඳුව සහ Tamanට අවබෝධ වෙනවා සා තත්ත්වයේ තුල මොනවද සිදුවෙන සිදුවීම් ටික කියලා. අරමු කොච්චරක් තියෙනවද? ඒකම කිවි. වතුර ටැප් එක අරින්න යන්තම් එක පාට වතු බිඳුවක් එනතු වතු බිඳුවක් එනවනේ සමහර සප්පටිකේ නිල එක තියෙනවා වගේ අන්න ඒ විදියට ටැප් එකේ අරලා ඊට පස්සේ බලන්න ඔය වතුර බිඳුව එතනින් ටැප් එකේ ඉවත් වෙනකන් අරමු කොච්චර තියෙන්නේ තව එකක් ඕන කියන ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරක් අරගෙන ගහලා බලන්න ගිනි කූරේ පස් වෙන කොහොමද Taman දැකගෙන කොල්ලා කියන්නේ දැන් ගිනි පෙට්ටිය කවදා හරි පස් වෙන දැකලා තියෙනවා දැන් ගිනි පෙට්ටියේ ගිනි කූර ගහනවා කියන එක අදාල තේරුම් ගන්න හා ස්පර්ශ කරන්නේ මොකද මේ ස්පර්ශ කරන්නේ වෙඩි බේස් වලට වෙඩි බේස් ඒ කියන්නේ ගිනි පෙට්ටියේ වෙඩි බේස් කියන්නේ ගිනි කූරේ වෙඩි බේස් කියනවා ඉතින් මේ ගිනි පෙට්ටිය වෙන පස් වෙන එකයි ගිනි පෙට්ටිය වෙඩි බේස් කියනවා ගිනි කූරේ වෙඩි බේස් කියනවා නම් මේ දෙක එකට ස්පර්ශ වුණා නම් පත් වෙන්නේ ගිනි කූරේ පත් වෙන්නේ නැහැ ගිනි පෙට්ටියේ පත් වෙන්නේ නැහැ කියලා තියෙනවද නැහැ කවදා හරි ගිනි පෙට්ටියේ පත් වෙලා තියෙනවද ගිනි පෙට්ටිය නැතුව වෙලෙයි කියන කවුරු පත් වෙනවද නැහැ ගිනි පෙට්ටිය අනිත් පැත්තේ කවුරු පත් වෙනවද ඉදි වේ පත් වෙලා නැත්තු අන්න පරීක්ෂණයක් තියෙන කරන්නේ ඇයි මේක පත් වෙන්නේ නැත්තේ මොකක්ද විතර වෙලා තියෙන්නේ කියලා බලන්න ඕක තමයි ධර්මතාවය කියන්නේ මේ ස්පර්ශය ගැන දැනගන්න පුළුවන් මොඳ ධර්මතාවයක් කියන්නේ මොකද දැන් ධර්ම බුදුහම දේශනා කරන්නේ. උදා පරික්ෂා කරලා බලන්න. කාල කොහොමද මේක වෙන්නේ? ඇයි මේක පත් වෙන්නේ නැත්තේ? ගිනි පෙට්ටිය ගිනි කෝර පත් වෙන වෙලාව කොයි වෙලාවේද? පත් වෙච්ච බව මම දැනගන්න කොයි වෙලාවද කියලා බලන්න. ඔන්න ඔය විදිහට නොයෙකුත් ආකාරයේ පරික්ෂණ ගොඩක් කියන කරලා බලන්න. මේක සරියන්නේ නැහැ නේද? නේ බොහොම තුමිලේ කරන්නේ නැහැ ඒක කරලා කියලා දැක් තියෙනවා. ඉමිට එකක් නෙවෙයි. හැබැයි ඒක කරොත් එහෙම අවබෝධයෙන් තමන්ගේ සතිය වර්ධනය වෙනවා. සතිය වර්ධනය වෙනවා කි ප්‍රබලෙට තමන්ගේ ප්‍රඥා වර්ධනය වෙනකත් එක. නේද? ඊයරා මේ ලෝකෙ තිබෙනව ධර්මතාවයට අපේ නෝ හැම එකක් විශ්වාසයෙන් ධර්මතාවයට හැදෙන්නේ. ධර්මතාවේ පාස් කියලානේ හැම විශ්වාසයෙන්ම කියන්නේ. එනගේ හැම විශ්වාසයෙන්ම පරීක්ෂා කරනකොට ධර්මතාවයේ තමයි අවබෝධයෙන් ඉතින් අදන මිනිස්සුන්ට ධර්මතාවය පාවිච්චි නාස්තික වාදිකයි මම පාවිච්චි කරන්නේ සම්මේ සංසාරයෙන් කරන්නේ. දැන් මමයි ඇයට වෙනසක් තියෙනවා. ඒක යා කරලා තියෙනවා නේද පාවිච්චි කරන්නේ. යා කරලා තියෙනවා බුදුහාම දේශනා කරලා කරනවා. ජීවන ධර්මතාව ආරම්භින්නේ මේ බුදුහාම දේශනා ධර්මතාව කියන්නේ ලෝක ඔක්කොම විද්‍යාඥ කියලා සාධි අරගෙන නොබෙල් පරිස්සම් කියන්නේ බුදුහාම දේවල් තමයි ගුණ නැහැ. ඒක ආර්ථික බලපෑම.
සමාජ බලවතුන් මේ දේශපාලන බලවතුන් මේ පිටු දෙම ගන්නේ તો තමන් පරික්ෂා කරලා බලන්න මොනවාකට අවුදින්ද ඕවා තමන් මුදිනුවත් කාලය යන්නේ නැතුව වෙන වෙන විවාදලා නැතුව කණ්ඩායම් නැතුව මේ ඉන්නේ ඉන්න තැන වල කරලා සැලකුම් දේවා වරි පරිශ්‍රම යාම ගොඩක් කරලා හොඳනේ මේ කරලා දිනන විදිහ මේ ආම්තු කරලා විශ්වාස කරනවා එදැයි ඔය කටියක් අපි කාලේ නැද්දා පරිපූර්ණ කියලා දිනවා දැන් නැවතනකොට ඔයක පරික්ෂා කරනවා ඔය ඉස්සරහට එනවා හිත උඩට පරික්ෂා කරනවා හිත කායකක් තමයි අනිත් ධායක පරික්ෂා කරනවා තවත් දෙකක් තියෙනවා ඒක එක දෙකක් තියෙනවානේ ඔය දැන් හොරෙන් කරන එකත් තවත් තියෙනවා නේද හිත විදායක සම්බන්ධය නේද ඒක නිසා හිතට ගියාම තුන්බාරට කරක් කරන්නේ සීලයට බලන්නේ කොහොමද වෙන්නේ කියලා මේ ආන්තු කියන්නේ නැහැ තව විවිධ දේවල් ඔයගේ ඉඳගෙන බලන්න මේ භෞතික වෙන ක්‍රියාවලියයි මේ භෞතික ක්‍රියාවලිය මත වාර්තාව මේකයි අතර තිබෙනා කාල ප්‍රමාදයේ මේ හොයන කියලා බුදුහන් වහන්සේ. මොන්නේ කාල ප්‍රමාදය තුල තමයි මේ Nirodhe කියලා එකක් තියෙන්නේ. මේ Nirodhe එකයි මේ කටු කරන්නේ. එතනවා මේ සතිය තියෙනවා. එතන සතිය තිබුදී අන්නේ Nirodhe අහුවේ. මේ Nirodhe අල්ලන්න නම් එතන සතිය තිබුණා නම් මේක පුදුමාකාර පරමාත්මයේ රූප සංඥාව අරගෙන ඒ රූපය ප්‍රමාණ රූප සංඥාවේ රූපය අරගෙන ඒ රූපය නැවත නැවත පරික්ෂා කරනවා නැවත නැවත පරික්ෂා කරනවා ඒ අනුමතින් තෝ නැවත නැවත පරික්ෂා කරනවා මේ තුන තුන කරන්නේ ආසාවේ බලන එක හිතාගෙන තෝ මුලින් බලන එකම අදෝදේ අරමුණදී ඉතරව ආස්වාද විනිති හතරයි කියන කෙනාට ඒකට නෑ යාළ මුලින් දෙච්චේ කවදා ආයි සංසාරය ආයි කියන්නේ එකයි බුදුහාමුදුරුවෝ දේශනා. එකදයක් කවදාවත් විපාකයක් කියවන්නේ නැහැ. සද්දුවා කියන්නේ ආකාර බලන්න, සතන් බලන්න, හැඩතල බලන්න, වර්ණ බලන්න, උටි ඔක්කොම බලබල ඉන්නේ. බලබල ඉන්නකොට සමන් නදීනවත් තුන සියල්ලම ජීවි යනවා. දැන් ධර්මදේශනාවේ නවත්තන්නේ නැව දැන් තාක් බුදුන් කියාලේ. ඉතමං කියන තාක් ඉච්ඡාදාලෝ ගැටි ප්‍රශ්න මුකේදී කියලා ධර්මදේශනාවේ මාතෘකාව මෙයක් යදේකොට කායිකපස්සනාවට දැක ගැනීමේ වෙනදැරීම තුනේ ජීව ශික්ෂාවට දැක ගැනීම හා අජාපීකට එකතු කරලා සමාධි ශික්ෂාවට වඩා ධම්මදේශනා තුනේ තුන්වෙනි එක විදිහට හැදයන්නේ උඩට ගියම කරන අපි ජීව ශික්ෂාව දක්වා අද ජීව ශික්ෂාව න්යාය දෙවිලා සමාධි ශික්ෂාවත් කියන කොටසක් එකතු කරගත්තා අපි බලමු එක තව එක ධම්මදේශනා පිටපත් යම් වෙන තුන්වෙනි දවසකට කාලය තුල ඒකදී අපි බලමු සුට්ටි මොනවාද කරගන්න පුළුවන් කියලා එන මේ අවස්ථාවේදී කඩේට තුනක් 10ක් කාලයක් කරගෙන ඒ මේ අපි මෙතනක කියලා ඉන්න අින්නතුනුත් ඒ ඉස්සයි ජායාරක තුනක් කියනතුනු මේ අවස්ථාවේදී මම කියන්නේ අපි විශාලයට සමන්ගේ සුතුමේ ඥාන කාලීනා ඥාන විකාර කරගන්න නැති ඒ ආරා ඉන්නුන්ගේ ප්‍රඥා වර්ධනය කරගෙන හේතු වෙන්න පුළුවන් ඒත් එක්ක මේ අවස්ථාවේදී අපි ප්‍රබලද මේ කිනුද නිවන මාර්ගයට අදාළවන්නා වූ කුසල කරගත්ත ඒ සියලු කුසලවල බලය මේ කිනුද මේ භවයේදී නිවන සාක්ෂාත් කර ගැනීම ප්‍රදාම තම තමන්ගේ ප්‍රඥා වර්ධනය කර ගැනීමට මේ හේතු වේවා වාසනා වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු සියලු දෙනාටම තෙරුවන් සරණයි සත්‍යවාදී සේවා නිවන් 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 අවබෝධය ප්‍රඥාම සාක්ෂාත් වේවා